බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදිව මෙලව ජීවිතය සකස් කරගන්නත් ධර්මානුකූලව නිවැරදි වුන මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝක සත්වයා සූපත් කිරීමේ පරම පවිත්‍ර චේතනාව ඇති කරගෙන යම් කෙනෙක් යම් පිරිසක් මේ විදිහේ පින්කම් සංවිධානය කරලා දේශනා සිදු කරවන්නේ නම් ඒ කාරණාව හඳුන්වන්නේ සද්ධර්ම දානමය පින්කම් කියලා. අපේ බුදුරජාණන් වහන්සේගෙන් වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ප්‍රශ්නයක් හැටියට ඇහුවා, ස්වාමීනි, මේ ලෝක ධාතුවේ ඇති අසීමාන්තික දාන අතර ඒ හැම දානයක්ම අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ යම් එකම දානමය පින්කමක් තියෙනවද? ඒක මොකක්ද කියලා. ඒට පිළිතුරු සපයපු අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ, මහරජ, සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් අභිභවනය කළ යම් එකම දානයක් වෙත්නම් ඒ අන් කවරක්වත් නොව මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි කියලා. සියලුම දානයන් අභිභවනය කරන මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය භාග්‍යතුන් වහන්සේගේ ධර්මය දානය කිරීමයි. පින්නතුනි, ධර්ම දානය කොයි තරම් මහත්ඵලද කියලා මෙහෙම පැහැදිලි කරනකොට මෑත කාලේ අති සුවිශේෂී සද්ධර්ම දානමය පින්කං මේ ශාසනය තුළ සිද්ධ වුණා. ලෝක සත්වයන් අසංඛ්‍ය ගණන් සංසාර සාගරයෙන් සදහටම සමුගන්වපු මහා ධර්ම දේශකයාණන් වහන්සේ, අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට ධර්ම දානය කියල දුන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දානය පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරන්න අපි අපොහොසත්. මං සඳහන් කළා මෑත කාලී සිදු වුණ මහා ධර්ම දානමය පින්කම් පිළිබඳව. පිනතනි භාග්‍යතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 230 ගණන ගත වුණාට පස්සේ මේ ලෝකෙ සිද්ධ වුණා පරම ගම්භීර වූ අපූරු ධර්ම දානමය පින්කම. ඒ ධර්ම දානමය පින්කම නැවත වතාවක් සම්බුද්ධ ශාසනය පුබුදවන්නට මහත් වූ ශක්තියක් බවට පත් වුණා.
එහි ප්‍රතිඵල තමයි ඔබත් මමත් අදත් භුක්ති විඳින්නේ. ඒ ධර්ම දානමය පින්කම සිදු කරන්නට යෙදුනේ 7 අවුරුදු වයස සාමණේරයන් වහන්සේ නම. උන්වහන්සේ නමින් හැඳින්වුවොත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. කා උදෙසා ධර්ම දානය කළාද? එදා ජම්බුද්දීපේ දීප චක්‍රවර්ති මහරජෙක් හැටියට කටයුතු කළ ධර්මාශෝක මහරජතුමාට. මේ ධර්ම දානයෙන් පසුව තමයි ධර්මාශෝක බවට පත් වෙන්නේ. කාලිංග යුද්ධේ නිමා වෙලා ඇති වුණ මිනිස් සංහාරය නිසා දරාගන්න බැරුව හිතේ ඇති වුණ කනස්සල්ලෙන් මිදෙන්න මහජන ඇසුරකට නොපැමිණ මාලිගාවේ උඩුමහන් තලාවටම වෙලා විවේකීව ඉන්න තනියම ඉන්නම උත්සාහ කරපු රජ්ජුරුව එක දවසක් මාලිගාවේ උඩුමහන් තලාවේ ඇරලා තිබුණ දොර කවුළුවකින් මාර්ගයේ පිණිසිඟා වඩින 7 අවුරුදු වයසේ මේ සාමණේර ස්වාමින් වහන්සේව දැක්කා. උන්වහන්සේගේ ගමන, උන්වහන්සේගේ ස්වරූපය, උන්වහන්සේගේ හැසිරීම, මේ සියල්ලම දැකපු රජ්ජුරුව පුදුම විදිහේ පැහැදීමක් ඇති කරගත්තා. ඒ ගමන ඉතාම වේගවත් වුණෙත් නෑ, ඉතාම හෙමින් වුණෙත් නෑ, වටපිට බලන ගමනක් තිබුණෙත් නැහැ. බොහෝම බෙල්ල නමාගෙන බිම් බලාගත්ත ගමනක් තිබුණෙත් නෑ. උන්වහන්සේ තමන් වහන්සේට සුදුසු ආකාරයෙන් යම් දුරක් බලාගෙන එකම විදිහට මේ වඩින ගමන දැකලා ධර්මාශෝක මහරජුරු පුදුමාකාර චිත්ත ප්‍රීතියකින් තමයි මාලිගාවට ගෙන්න ගත්තේ. මාලිගාවට වැඩමවා ගත්තහම මේ මහරජුරුවන්ට අදහසක් නැතුව ගියා. මේ 7 අවුරුදු වයසේ පුංචි ස්වාමින් වහන්සේට වැඩඉන්න පනවන ආසනය මොකක්ද කියලා තීරණය කරන්න. තාම රජ්ජුරුව බෞද්ධයෙක් වෙලා නෑ. තාම රජ්ජුරුව බුද්ධාගම ගැන මොකවත් දන්නේ. නමුත් මේ පුංචි සාමණේරයන් වහන්සේගේ පෙනුමේ ස්වභාවයත් වඩින ගමනත් දැකලා තමයි මේ වැඩමවා ගත්තේ. කෙසේ වෙතත් උන්වහන්සේ මහා ගරුගාම්භීරයි කියලා නම් දැනගෙන හිටියා. ඒ නිසා උන්වහන්සේගෙන්ම ඉල්ලීමක් කළා, ස්වාමීනි මේ රාජමාලිගාවේ වැඩඉන්ද සුදුසු අසුනක් ඔබ වහන්සේම තෝරගන්න කියලා. උන්වහන්සේ ඒ වෙනුවෙන් තෝරගත්තේ රජ්ජුරුවන්ගේ සිංහාසනය. මේ සිංහාසනයේ වැඩඉඳගෙන තමයි ධර්මාශෝක මහරජ්ජුරුවන්ට ධර්ම දේශනා කළේ. ඒ දේශනාව අහලා පැහැදුන රජතුමා හිතේ තිබිච්ච ශෝක සන්තැවුල් නිමාගෙන මහරහතන් වහන්සේලා මුණ ගැහිලා මේ ධර්මයේ පිළිබඳව තව තව කරුණු ඉගෙනගෙන සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව අප්‍රමාණ පැහැදීමකට පත් වෙලා සම්බුදු ශාසනය වෙනුවෙන් මොනතරම් මෙහෙවරක් කළාද කියන කාරණාව බෞද්ධයන් හැටියට අපට නමුත් තීරණය කරලා ප්‍රකාශ කරලා ඉවර කරන්න බැරි තරම්. ඒ අති උතුම් ධර්ම දානයේ ප්‍රතිඵලයක් හැටියට මේ ශාසනයේ 3 වෙනි ධර්ම සංගායනාව සිද්ධ වුණා. ඒ වෙනකොටත් පරිහානියට පත් වෙමින් තිබිච්ච සම්බුද්ධ ශාසනය නැවත වතාවක් පිබිදෙන්න පටන් ගත්තා. භාරතයෙන් පිට
තවත් රටවල් කීපයකට ධර්මය ව්‍යාප්ත කරන්නට යෙදුණා. එහි ප්‍රතිඵලයක් හැටියට අපේ රටටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණා. එදා ඉඳලා අපි තුනුරුවන් පිළිබඳව අප්‍රමාණ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන සම්බුද්ධ ශාසනය පරාමර්ශනය කරගෙන අප්‍රමාණ පින්කම් කර කර සිල්ගුණ ආරක්ෂා කර කර අනව රාග්‍ර සංසාර සාගරයෙන් එතර යන්න වීර්යවන්තයෝ මහත් වෙහෙසක් දරනවා. සීමාවක් නැති සත්ත්ව සංහතියකට නිවන් දොර විවර කරලා දෙන්නත්, සුගතියට මඟ කියලා දෙන්නත් ඒ අති උතුම් වූ ධර්ම දානමය පින්කමට හැකියාව තිබුණා. ඉන් පස්සේ අපේ රටේ සිදුවෙච්ච අති සුවිශේෂී වූ සද්ධර්ම දානමය පින්කම තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ධර්මාශෝක මහරජතුමා රටවල් නමයකට ධර්මය ව්‍යාප්ත කරනකොට මහරජ්ජුරුවන්ගේම පුතා මහා මහින්ද කුමාරයා තමයි අපේ රටට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පණිවිඩය අරගෙන වැඩම කරන්නේ. එතන පින්නතිනේ සුවිශේෂී කරුණු රාශියක් තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණ පිළිබඳව පිරිනිවන් පාණ්ඩ කලින් දේශනාවන් වල සිහිපත් කරලත් තියෙනවා. මේ රට එදත් අදත් අනාගතයට මේ විශ්වයේ අති සුවිශේෂී භූමි භාගයක්. කලකට පුණ්‍යවන්තයන්ගෙන් පිරෙනවා, කලකට පරිහානි කාලය උදා වෙනවා, නැවතත් ආලෝකමත් කාලයක් එනවා. මේ විදිහට මේ ලෝකේ තියෙන පූජනීය රටක් මේ ලංකා භූමිය. ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ මහා කරුණාවට නිබඳ පාත්‍ර වෙන රටක් ලංකා භූමිය කියලා කියන්නේ. ආංගේ කරුණු කාරණත් එක්ක මේ රටට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අරගෙන වැඩම කරන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, දීප චක්‍රවර්ති මහරජෙක් කියන කාරණාව අපි හැම කෙනෙක්ම පින්නතුනි දැනගන්න ඕනේ. මහා මහින්ද කුමාරයා මේ කාලේ වෙනකොටත් ජම්බුද්දීපයේ යුවරජු. ධර්මාශෝක මහරජුරුවන්ගෙන් පස්සේ මුළු දඹදිවටම අධිපති මහරජු බවට පත්වෙන්න හිටපු කෙනා. ඒ සියල්ල අත්හැරලා දාලා තමයි සම්බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් පැවිදි වුණේ. ඒක පුංචි කාලේ ඉඳලා තිබිච්ච අරමුණ. තමන්ගේ පියාණන්ගේ ප්‍රයත්නයෙන් නැවත පිබිදෙන සම්බුදු දහම ලෝකෙ පුරා ව්‍යාප්ත කරන්න මහින්ද මහරහතන් වහන්සේට සුවිශේෂී හැකියාවක් තිබුණා. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මරත්නයේ පණිවිඩය අරගෙන අපේ රටට වැඩම කරලා මේ රට තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්ථාපිත කළා. ඒකට සුදුසුම කාලයේ බලල තමයි උන්වහන්සේ වැඩම කළේ. දේවානම් පියතිස්ස මහරජුරුවන්ගේ තාත්තා මේ පණිවිඩය අරගෙන මේ රටට වැඩම කරන්න නියමිත කාලේ වෙනකොට ඉතාම වයසක රජ කෙනෙක් හැටියට තාමත් රාජ්‍ය මෙහෙවමින් හිටියා. මහරහතන් වහන්සේ කල්පනා කළේ මේ රජුරුවතාව වැඩිකල් නොගොස් ජීවිතයෙන් සමුගන්නවා. එතකොට නැවත වතාවක් මගේ ධර්ම යාත්‍රාව මග නතර වෙනවා. රජ්ජුරුව කොහොමත් මරණයට පත් වුණාට පස්සේ රජ්ජුරුවන්ගේ පුත්‍රයා වෙච්ච දේවානම්පියතිස්ස කුමාරයා රජ වුණාමම ලංකාවට වඩින්න උන්වහන්සේ තීරණය කළා. එතෙක් කාලයේ තමන්ගේ මෑණියන් ඇතුළු ඥාතීන්ට අනුග්‍රහ පිණිස ඒ ප්‍රදේශයේ වැඩ හිටියා.
දේවානං පියතිස්ස කුමාරයා රජු බවට පත් වුණාට පස්සේ තමන් වහන්සේ ඉපදිච්ච ජාත භූමියෙන් මහා මහින්ද මහරහතන් වහන්සේ සදහටම සමුගත්තා. අපේ රටට වැඩම කරන්න නැවත කවදාවත් ජම්බුද්දීපයට පය නොතබන්න උන්වහන්සේ ඒ පොළොවෙන් අන්තිම වතාවට සිරි පහ ධාතු ඕසවනකොට මේ මහ පොළොවට මොන තරම් කම්පාවක් දැනෙන්නේ ඇද්ද? මහ පොළොව කොයි තරම් කම්පා වෙන්නේ ඇද්ද? භාරත මිහිකත කොයි තරම් හඬා වැළපෙන්නේ ඇද්ද? මේ මහා පුරුෂයා ආයි කවරදාකවත් මේ පොළොව තලයේ ස්පර්ශ නොකරන නිසා ජම්බුද්දීපේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කිරීමේ සුවිශේෂී කාරණාවටවත් නැවත ජාත භූමියට උන්වහන්සේ වැඩම කරේ නැතුව මේ රටේ වැඩඉඳිමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ රට තුළ ස්ථාපනය කරමින් ඔබ අපි වගේ අහිංසකයන්ගේ නිවන් දොර ඇරලා දෙමින් කටයුතු කරන්නට යෙදුණා. ඒ ධර්ම දානයාගේ මහා ප්‍රතිඵල තමයි කෝටි ගණන් දෙනා ලංකා භූමියෙන් නිවන් දැක්කේ. කෝටි ප්‍රකෝටි ගණන් ලංකා භූමියෙන් දෙව්ලොවට යන්න යෙදුණේ. දහස් ගණන් ලක්ෂ ගණන් බඹලෝ යන්න කටයුතු කරගත්තේ. මේ තමයි ධර්ම දානයන්ගේ අති සුවිශේෂී වැදගත්කම. ඒ නිසයි ධර්ම දානය හැම දානයක්ම අභිභවනය කරන්නේ. ලෝක සත්වයන්ගේ සංසාර ගමන නිමා කරවන්න හේතු වෙන නිසා. අති ගෞරවනීය මාගේ කල්යාණ මිත්‍රෝත්තම ආනන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ මේ ධර්ම දානමය පින්කම සංවිධානය කරන්න තීරණය කරලා සත්පුරුෂයන් එකතු කරගෙන රට පුරාම දැනුවත් කරමින් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ බොහෝසේ මේ පින්කම සංවිධානය කරන්න වෙහෙසුනේ අලුත් ධර්මකාරණා රැසක් මේ සැදැහැවත් සත්පුරුෂයන් වෙනුවෙන් දානය කිරීමේ පරම පවිත්‍ර චේතනාව මුදුන්පත් කරගෙන. ඒ වෙනුවෙන් උන්වහන්සේ කොයි තරම් කැපකිරීම් කළාද කියන කාරණාව පෞද්ගලිකව අපි බොහෝම හොඳට දන්නවා. සමහර වෙලාවක වාඩි වුණ ආසනයේ වැඩඉඳගෙන උන්වහන්සේ මේ පින්කම පිළිබඳව කල්පනා කරනකොට කොයි තරම් කාලය ගත වෙලාද කොයි තරම් දවස ගෙවිලද කියන කරුණවත් උන්වහන්සේට දැනිලා තිබුණේ නැහැ. ඒසා දීර්ඝ කාලයක් මේ පින්කම ගැන හිතමින් මනසින් දකිමින් චිත්තරූප මවමින් මේ විදිහට මේ කටයුතු කෙරෙන්න ඕන කියන අදහස තමන් තනියමම හිතමින් සත්පුරුෂයන් දැනුවත් කරමින් මේ පින්කම සංවිධානය කරන්නට යෙදුණේ. මාස දෙකක් දෙකමාරක් මේ පින්කමත් එක්ක උන්වහන්සේ සමාධිගත වෙලා හිටියා කියලා කිව්වොත් මං හිතන්නේ ඒක වැරදි නෑ කියලා. ඒ තරම්ම වෙහෙසුණා. ඒ තරම්ම කැප වුණා. ඒ වෙන කාරණාවක් නිසා නෙමෙයි මෙයින් රැස් වෙන උදාර පුණ්‍ය සම්පත්තිය ගැන දන්න නිසා බොහෝ දිනාට අප්‍රමාණ යහපතක් සිදු කරන්න පුළුවන් වෙන නිසා සසර දුක් විඳින සත්වයන් පිළිබඳව තියෙන අපරිමිත අනුකම්පාව නිසා තමන් වහන්සේට ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේට හැබැයි සාධාරණයක් ඉෂ්ට කරගන්න ඕන නිසා ඒ මහා කැපකිරීම කරලා තව බොහෝ දිනකට කුසල් රැස් කරගන්න අවස්ථාව හදලා දෙමින් මේ පින්කම සංවිධානය කරලා මේ රැස් කරගන්නෙත් ඒ අති උතුම් වූ සද්ධර්ම දානමය කුසලයමයි. එහෙමනම් පින්නතුනි ඒ පින්කම සමග එකතු වෙලා ඔබ අපි හැම දෙනාම සිදු කරගන්න අසීමාන්තික වූ පුණ්‍ය ධර්මයන්
බොහොම සත්පුරුෂ සිතින් යුක්තව අපි මාතලේ ආනන්ද පොඩි හාමුදුරුවන් වහන්සේට අනුමෝදන් කරවමු. මේ මහා කුසල ශක්තියේ අනන්තානුභාවයෙන් චිරාත් කාලයක් නිදුක්ක නිරෝගීව සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවමාන කර කර සසර මග නොදන්න අහිංසකයන්ට මග කියා දෙමින් භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තු මුදුන්පත් කරවමින් තමන්ගේ ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගනිමින් මෙලව බොහෝ දිනාට පිහිට වෙමින් තමන් වහන්සේට නිවන් දොර විවර කර ගැනීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. මේ පින්කම සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් සහභාගී වුණ මේ සත්පුරුෂ පින්නතුන් වෙනුවෙන් අද අති උතුම් වූ අනාගත බුද්ධ වංශ දේශනාව සිදු කරන්න අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අනාගත බුද්ධ වංශ දේශනාව කියලා සඳහන් කරාම මේ පිළිබඳව සඳහන් කරන්න තියෙන කරුණු මෙච්චරක් මෙපමණක් කියලා සීමාවක් නැති තරම්. ඒ කාරණා පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන හැටි අපේ ත්‍රිපිටකයේ මේ කරුණ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ චක්කවති සීහනාද සූත්‍ර දේශනාවෙන්. එහි අන්තර්ගත කරුණු ටික අට කතාවේ මනාව විස්තර කරලා තියෙනවා. ඒ කරුණු වලින් මුලින් සිහිපත් කළා වගේ අබමල් රේණුවකටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ කියලා කල්පනා කරනවා. නමුත් ඒ කරුණු හිතේ චිත්ත ප්‍රසාදය ඇති කරගෙන සසර බිය මනාව දැනගෙන මේ සංසාරයෙන් එතර වෙන්න කොයි තරම් වෙහෙසෙන්න ඕනද, දැනට අපි කටයුතු කරගෙන යන ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත්ද කියන කරුණ තීරණය කරන්න අපි ඒට ඉඩ ඉතුරු කරලා තියෙනවා. පිනතුනි, අපේ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඉල්ලීමකට අනුව තමයි මේ අනාගත බුද්ධ වංශය පිළිබඳව කරුණු දේශනා කරලා තියෙන්නේ. අනාගතයේ බුදු වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ඒ ඔබ හැමෝම දන්න මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මේ මහා භද්‍ර කල්පයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පාරමිතා සම්පූර්ණ කරන කාලේ, එහෙම නැත්නම් මහා කල්ප අසංඛ්‍ය විස්සකුත් ලක්ෂ එකක් කාලේ, මනෝ ප්‍රනිධාන, වාග් ප්‍රනිධාන, කාය වාග් මනෝ කියන ත්‍රිවිධ ප්‍රනිධාන එකතු කරගෙන දස පාරමිතා සම්පූර්ණ කරපු කාල පරාසයත් එක්ක උන්වහන්සේට මුණ ගැහිච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 512,027 නමක් හැටියට තමයි සඳහන් වෙන්නේ. මේ බුද්ධ ඉතිහාසය තුල ලෞතුරා බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන එකම කල්පයක්වත් මුණ නොගැහිච්ච බවයි ධර්මයට අනුව පේන්නේ. බුදුරජාණන් වහන්සේලා පස් නමක් පහළ වෙන එකම කල්පේ තමයි මේ මහා භද්‍ර කල්පය. ඒ මහා භද්‍ර කල්පය තුල මහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබාපු මහා භද්‍ර කල්පය. මේ මහා භද්‍ර කල්පයේ පළවෙනියෙන්ම බුදු වෙච්ච බුදුරජාණන් වහන්සේ කකුසඳ භාග්‍යතුන් වහන්සේ. දෙවනි අන්තර් කල්පයේ පහළ වුණේ කෝණාගම භාග්‍යතුන් වහන්සේ. තුන්වෙනි අන්තර් කල්පයේ පහළ වුණේ
කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ. හතරවෙනි අන්තර්කල්පයේ පහළ වුණේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනාගතයේ පහළ වෙන්න නියමිතයි ඊළඟ අන්තර්කල්පේ මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ මේ මහා කල්පේ නැසෙන්න තවත් අන්තර්කල්ප 50 ගානක් පින්නතුනි ඉතුරු වෙනවා. ඒ අන්තර්කල්ප 50 ගානෙම එකදු බුදුරජාණන් වහන්සේ නමක්වත් පහළ නොවන බවයි ධර්මයේ සඳහන් කරන්නේ. මේ සාකච්ඡා කරන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. කොයිසා දීර්ඝ කාලයක් සසර අතරමං වෙන්න වෙයිද කියන කාරණාව හිතලා ඉවර කරන්න මේ මනසට කොහොමවත්ම හැකියාවක් නැහැ. ලැබිලා තියෙන්නේ උතුම් අවස්ථාවක්, වාසනාවන්ත මොහොතක්. එයින් ප්‍රයෝජන ගන්න වහවහ අපි අදිෂ්ඨාන කරගත යුතුයි. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් මුලින්ම නියත විවරණ ලබන්නේ මුහුර්ත කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන්. ඒ මෙයින් සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර මහා කල්ප අසංඛ්‍ය 16කුත් ලක්ෂ එකකට කලින් මුහුර්ත කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ තමයි නියත විවරණය ලබාගන්නේ, මුල්ම නියත විවරණය. ඒ කාලේ මහබෝසතාණන් වහන්සේ සක්විති රජ කෙනෙක්. සක්විති රජෙක් හැටියට තමයි නියත විවරණ ගන්න. කොයි නමින්ද? ප්‍රභාවන්ත කියන නමින් තමයි රජ වෙලා හිටියේ. ප්‍රභාවන්ත සක්විති රජතුමා මුහුර්ත සම්මා සම්බුදුන් උපන් බව අහලා 30 යොදුනක පැතිරිලා ඉන්න මහ සෙනගක් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට යන්නේ. අපිට හිතාගන්න පුළුවන්ද කොයි තරම් පිරිසක් එක්ක යන්න ඇද්ද කියලා? යොදුන් 30. යොදුනක් කියලා කියන්නේ සැතපුම් 10ක් කියලා කිව්වොත් 70ක්ම 300ක්. තන්නේ කරම අතුරු සිදුරු නැතුව 70ක්ම 300ක් මිනිස්සුන්ගෙන් පිරීලා ඉන්නේ. ඒ තරම් මහා ජන ගඟක් එක තමයි මුහුර්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මයේ පිළිබඳව අප්‍රමාණ ප්‍රීතියට පත් වෙලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිනා යමින් සක්විති රාජ්‍ය අතහැරලා දාලා මුහුර්ත සම්මා සම්බුද්ධ ශාසනයේ රතන ඉස්තවිර නමින් පැවිදි වෙනවා. පැවිදි වෙච්ච උන්වහන්සේ සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි විදිහේ මහා දානමය පින්කම් සිදු කළා. මේ තරම් මහ දන් දෙමින් මේ ශාසනය කටයුතු කරනකොට අනෙක් භික්ෂූන් වහන්සේලා කල්පනා කළා, රතන ඉස්තවිරයන් මේසා මහ විශාල දන් දෙන්නේ සක්‍ර දේවේන්ද්‍ර වෙන්න ප්‍රාර්ථනා කරමින්ද, එහෙම නැත්නම් මාර දිව්‍ය පුත්‍රයා බවට පත් වෙන්න ප්‍රාර්ථනා කරමින්ද, මහ බඹු වීමේ ප්‍රාර්ථනාව මුදුන්පත් කරගන්නද, එහෙම නැත්නම් ලෞතුරා බුද්ධත්වේවත් ප්‍රාර්ථනා කරනවා ඇද්ද කියලා හිත්වල සැක ඇති වෙනවා. මුහුර්ත භාග්‍යතුන් වහන්සේගෙන් ඒ කාරණාව මේ භික්ෂූන් වහන්සේලා ඇහුවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මහණෙනි, සක්‍ර වෙන්නවත් මාර දිව්‍ය පුත්‍ර වෙන්නවත්
මහා බ්‍රහ්ම වෙන්නවත් ප්‍රාර්ථනා කරගෙන නෙවෙයි මේ මහ පිංකම් කරන්නේ තවත් බුද්ධ බිජු අටයක්මයි කියලා. ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් පැලවෙන බීජයක්මයි මේ කියලා සඳහන් කළා. ආන් ඒ වෙලාවේ පැහැදිලි කළා ඒ බුද්ධත්වයේ ලබන කාලෙ කොහොමද කියලා මුහුර්ත භාග්‍යතුන් වහන්සේ විසින්. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා එදා මොහුට කේතුමති නම් රාජ්‍යයක් පහළ වෙනවා. කේතුමති රාජ්‍යය තමයි ලෞතුරා බුද්ධත්වයේ ලබන අන්තිම ආත්ම භාවය උපදින්නේ. ඒ කාලේ කේතුමති රජදහන පදනම් කරගෙන සතර මහා දිවයිනට අධිපති සංක නම් සක්විති රජෙක් පහළ වෙලා ඉන්නවා කියලා සඳහන් කළා. ඒ සංක සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බ්‍රාහ්මණ වෙච්ච සුබ්‍රාහ්මණ නම් වූ උතුම් බ්‍රාහ්මණ කෙනෙක් අද මේ රතන ස්ථවිරයන් වහන්සේගේ එදා ලෞතුරා බුදු වෙන අන්තිම ආත්ම භාවයේ පියාණන් බවට පත් වෙනවා කියලා සිහිපත් කරන්ට යදුනා. සසර පුරාගත් පාරමිතා සම්පූර්ණ කරගත් උතුම් වූ බ්‍රහ්මවතී නම් කාන්තාවක් එදා මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේට මව වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. මේ උතුම් වූ දේවියගේ කුසේ මහ බෝසතාණන් වහන්සේ පහළ වෙන කාලේ ලෞතුරා බුද්ධත්වයේ ලබනකොට අශෝක සහ බ්‍රහ්මදේව කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක් උන්වහන්සේට පහළ වෙන බව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළා. සිංහ කියන මහ තෙර නමක් අග්‍ර උපස්ථායක වෙන බවත් යසවතී සහ සංඝා කියන මහ පුණ්‍යවන්තයින් දෙපළක් අග්‍ර උපස්ථායිකාවන් බවට පත් වෙන බවද බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේට තාත්තා බවට පත් වෙන්න මහා කල්ප ලක්ෂයක් පාරමිතා සම්පූර්ණ කරපු එදාට සුබ්‍රාහ්මණ නමින් සංක සක්විති රජුරුවන්ගේ පුරෝහිත තත්වයට පත් වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ ශ්‍රී ලංකා දීපේ රාජ්‍ය හොබවපු කාවන්තිස්ස මහ නිරිඳුන්මයි කියන කාරණාව අපේ ධර්මයේ සිහිපත් කරනවා. බ්‍රහ්මවතී නමින් උතුම් වූ මාතෘ පදවිය දරන්නේ විහාර මහා දේවී මහ උත්තමාවමයි කියලා සිහිපත් කරනවා. මෙදා අශෝක සහ බ්‍රහ්මදේව නමින් අග්‍ර ශ්‍රාවක බවට පත් වෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි දුටු ගැමුණු මහ නිරිඳුන් සහ සද්ධාතිස මහ නිරිඳුන් බව එදා මුහුර්ත බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දකිනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරලා තියෙනවා. බාණ්ඩාගාරික කුලය නමින් කුලයක් එදා හිටපු බව සඳහන් කරනවා. ඒ බාණ්ඩාගාරික කුලයේ ප්‍රධානිය තමයි සිංහ නමින් අග්‍ර උපස්ථායක ධූරයේ දරන්නේ බව ධර්මයේ සිහිපත් කරනවා. මේ මහා පුණ්‍යවන්තයෝ පාරමිතා පුරල අවසන් කරලා මනුස්ස ලෝකෙ උපදින අන්තිම ආත්ම භාවය ඉපදිලා තියෙන්නේ මේ මහා පුණ්‍යවන්ත බිමේ කියන කාරණාව පින්නතුනේ අපි කොයිතරම් ශ්‍රද්ධාවෙන් දකින්න ඕනේද. දුටු ගැමුණු නර නිරිඳු කාවන්තිස්ස මහරජු සද්ධාතිස්ස මහරජු විහාර මහදේවිය මේ ආදී උතුමන් නැවත මනුලොවට වඩින්නේ
මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන සංකණං සක්විති රජෙක් පහළ වුණ ඒ කේතුමති රාජධානියටම බවයි සිහිපත් කරන්න ඕනේ ධර්මයට අනුව. එහෙනම් කොයිතරම් පුණ්‍යවන්ත උත්තමයෝ පහළ වුණාද මේ පුණ්‍යවන්ත දීපී. එවන් පුණ්‍යවන්ත බිමක පය ගහලා උපදින්න ඔබ අපි මොනතරම් සංසාරයේ වෙනම පාරමිතා පුරන්න ඇද්ද? ඒකේ ප්‍රයෝජනෙ පින්නතුනි වහ වහ නෙලා ගන්න උත්සාහ කරන පුද්ගලයා තමයි ලැබිච්ච අවස්ථාවෙන් හොඳටම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙච්ච කෙනා බවට පත් වෙන්නේ. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතයේ ගත කරන කාලේ අවුරුදු 8000ක්. මේ අවුරුදු 8000ක් ගිහි ගෙදර වාසය කරන කාලේ චන්ද්‍රමුඛී කියන පුණ්‍යවන්ත බිසවක් ලැබෙනවා. ඒ බිසවට දාව බ්‍රහ්මවර්ධන නම් පුතෙක් උප්පත්තිය ලැබෙනවා. බෝසතාණන් වහන්සේට දාව චන්ද්‍රමුඛී බිසවගේ කුසින් බ්‍රහ්මවර්ධන කියන පුතණුවන් උප්පත්තිය ලැබෙනවා. මෙතෙක් කල් බොහොම සතුටින් විනෝද වෙමින් අවුරුදු 8000ක් තමන්ගේ කුමාර කාලයේ ගත කරපු මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ පුතා ඉපදිච්ච දවසේ සියල්ල අතහැරලා අබිනිෂ්ක්‍රමණය කරනවා. එහෙම අබිනිෂ්ක්‍රමණය කරන්නේ හැම බෝසතාණන් වහන්සේ නමක්ම අබිනිෂ්ක්‍රමණය කරන ස්වරූපේටමයි. සතර පෙර නිමිති දැකලා ඉන් පස්සේ තමයි අබිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කරලා පුතා ඉපදුන දවසේ අබිනිෂ්ක්‍රමණය කරනවා. හැම බෝසතාණන් වහන්සේ නමක්ම බුද්ධත්වයට කලින් විවාහ ජීවිතයට ඇතුළත් වෙලා තියෙන බවත්, එක පුත් කුමරෙකුගේ තාත්තා කෙනෙක් බවට පත් වෙන බවත් ධර්මයේ සඳහන් වෙනවා. ඒ කාරණාවමයි මෙතන සම්පූර්ණ වෙලා තියෙන්නේ. එහෙමනම් පින්නතුනි මේ කරුණ අපි මෙහෙම කෙටියෙන් සිහිපත් කරලා මේ මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ ලෝක ධාතුවේ පහළ වෙන කාලයේ කොයි විදිහට සැකසෙනවද කියන කාරණාව ටිකක් සාකච්ඡා කළ යුතුයි. විශේෂයෙන් සඳහන් කරනවා මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්නේ නා කියන බෝධින් වහන්සේ අරමුණු කරගෙන කියලා. නාග බෝධිය තමයි එදාට බෝධින් වහන්සේ බවට පත් වෙන්නේ. නාග රුක්ෂයේ නැත්තම් අපි දකින්නේ නාගහ. බුද්ධ ශරීරයේ උස 88 රියනක් බව සිහිපත් කරනවා. ඊළඟට සඳහන් කළා ලෞතුරා බුදු නාගින් පස්සේ ශරීර ධාතුවෙන් ගලා යන ආලෝකය ව්‍යාම ප්‍රභාවයේ 25 යොදුනක් හාත්පස පැතිරෙනවා කියලා. අවුරුදු 80000ක් ආයු වළඳන බව සිහිපත් කරලා තියෙනවා. එමනම් අපි සිහිපත් කළා වගේ මේ උපතට මග, මේ කාලෙට මග කොහොම පිළිවෙල වෙනවද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පාලා ඉවරයි. මිනිස්සුන්ගේ ආයුෂ පින්නතුනි මේ අඩුවෙවි අඩුවෙවි එන්නේ අසංකේයයේ ඉඳලා. මේ කාලේ අපි කතා කරාම දෙවියන්ගේ ආයුෂ අපිට හිතාගන්න බැරි තරම්ම දිගයි. දෙවියන්ට වඩා මිනිස්සුන්ට ආයුෂ තිබුණ කාලයක් තියෙනවා. අපි අහලා තියෙනවා මනුස්ස ලෝකේ ජීවත් වෙච්ච ඉතා උසස් ආකාරයෙන්
කාම සම්පත් භුක්ති විඳපු මහා මන්දාතු නම් සක්විති රජෙක් පිළිබඳව. මහා මන්දාතු රජ්ජුරු අති දීර්ඝ කාලයක් මනුස්ස ලෝකේ පාලනය කරලා රජ්ජුරුවන්ට හිතෙනවා දිව්‍ය ලෝකේ යන්න ඕනේ කියලා. චාතු මහා රාජිකයට රජ්ජුරුව ළඟා වෙනකොට සතරවරම් දෙවිවරු රජ්ජුරුවන්ට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළේ නැහැ තරම් පුණ්‍යවන්ත නිසා. සතරවරම් දෙවියන්ගෙන් අහපුවාම මීටත් වඩා සැප තියෙන දිව්‍ය ලෝක තව තියෙනවද කියලා. මහරජතුමනි, අපේ සැපේ මොකක්ද? තෞතිසාව මීට වඩා බොහොම සැපයෙන් ඉහළයි කියලා සඳහන් කරාම රජුරු තෞතිසාවට පිටත් වුණා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේවත් කිසිම විරුද්ධතාවයක් දක්වන්නේ නැතුව තෞතිසාවෙන් භාගයක් පාලනය කරන්න ඉඩ දෙනවා. මනුස්ස ලෝකෙ කොයි තරම් ආයුෂ දිගද? සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් දිව්‍ය ලෝකෙන් චුත වුණත් මහා මන්දාතු රජුරෝ තාමත් තෞතිසාව පාලනය කරනවා. තෞතිසාවේ ආයුෂ මේ කාලේ හැටියට කොහොමද සඳහන් කරන්නේ? මනුස්ස වර්ෂයෙන් අවුරුදු 3,60,00,000ක්. එහෙනම් අවුරුදු 3,60,00,000 බැගින් ආයු වළඳන සක්‍ර දේවේන්ද්‍රවරු 36 දෙනෙක් දෙව්ලොවින් චුත වෙනකන් මහා මන්දාතු රජුරු එක දිගටම දිව්‍ය ලෝකේ රජකම් කළා. එහෙනම් මනුස්ස ලෝකයේ ආයුෂ කොයි තරම් දීර්ඝව තිබිච්ච කාලයක් තිබිලා තියෙනවද? නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 160ට විතර සීමා වෙලා තිබුණා. 200ක් නම් නැහැ කියලා ධර්මයේ සඳහන් කරනවා. සාමාන්‍ය ආයුෂය පරමායුෂයේ හැටියට අවුරුදු 160ක තමයි සීමා වෙලා තිබුණේ. අවුරුදු 160කට වඩා ජීවත් වුණ කෙනෙක් පිළිබඳව සඳහන් වෙන්නේ නැහැ. මේ ගෞතම බුද්ධ ශාසනයේ බක්කුල මහරහතන් වහන්සේ තමයි අවුරුදු 160ක් ආයු වළඳපු බව සිහිපත් කරන්නේ. ඊට වඩා ආයු වළඳපු අය ගැන සඳහනක් නැහැ. එහෙනම් මේක තමයි ඒ කාලේ පරමායුෂය. අවුරුදු 140, අවුරුදු 120 මේ වාගේ ආයු වළඳපු මහරහතන් වහන්සේලා ගැන අපේ ධර්මයේම සඳහන් කරනවා. නමුත් මේ කාලේ පහළ වෙන අපේ භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු 80ක් හැටියට තමයි සීමා වෙන්නේ. එහෙමනම් අද වෙනකොට තාමත් අපේ ආයුෂය අවුරුදු 120 සීමාවේ තියෙන බවයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ තාම 100ෙන් පහළට පරමායුෂ පිරිහිලා නැහැ. තාම තියෙන්නේ පරමායුෂ අවුරුදු 120. 100ත් 120ත් අතර. නමුත් අපි එච්චර කල් ජීවත් වෙන්නේ නැති බව ඇත්ත. මේ කතා කරන්නේ පරමායුෂය ගැන. හැබැයි මිනිස්සුන්ගේ පරමායුෂය අවුරුදු 100ෙන් පහළට ආවට පස්සේ මිනිසුන්ට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න තරම් ශක්තියක් උවමනාවක් කොහොමත් නැහැ කියලා සඳහන් කරනවා. ඇයි මේ මිනිස්සු පංචකාමයට ගිජු වෙලා වැඩි? පංචකාමයේ වෙනුවෙන්ම කටයුතු කරන්න යෙදෙනවා විනා සංසාරයෙන් එතර යෑමක් පිළිබඳව කල්පනාවක්, සසර බයෙන් මිදෙන්න ඕන කියන කල්පනාවක් මේ මිනිසුන්ට නැහැ. ඒ නිසා එදිනෙදා ධනධාන්‍ය හම්බ වෙන පංච ඉන්ද්‍රියන් පෝෂණය කරන කටයුතු විතරක් ජීවිතයේ මුල් තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ කාලේ ධර්ම දේශනා කරන එක නිෂ්ප්‍රයෝජන කාරණාවක් තරම්ම බව සිහිපත් කරන්න වෙනවා. නමුත් කලාතුරකින් පුණ්‍යවන්තයෝ නැතුව නෙමෙයි. පිනතින 100ෙන් පහළට අඩුවෙන්නම නැති වුණත් මේ කාලෙත් අපි ඒ බව හොඳට දකිනවා. තාම පරමාවශ්‍ය 120ක් වගේ තරමේ තිබුණට
පිනට දහමට යෙදෙන බව හරි අඩුයි. කෙටියෙන් කීවොත් ලෞකික අධ්‍යාපනය වෙනුවෙන් ගත කරන කාලය පිළිබඳව හිතල බලන්ට. උදේ අවදි වුණ දරුවා රෑ 10 විතර වෙනකන් සමහර වෙලාවට. මේ අවුරුදු 60-70ක් ජීවත් වෙන්න අවශ්‍යතා සම්පූර්ණ කරගන්න වුවමනා ලෞකික අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ම වෙහෙසෙනවා. ඒ වෙනුවෙන්ම යොදවනවා, වෙහෙසවනවා. නමුත් ඒ දවස තුළ පින් රැස් කරගන්න ඔහු වෙහෙසිච්ච කාලේ විනාඩි කීයක්ද කියලා කල්පනා කරලා බැලුවොත් සමහර දවසකට විනාඩි ගණනින්වත් කතා කරන්න බෑ. එදිනෙදා අපේ රැකී රක්ෂා කටයුතු වෙනුවෙන් අපි වෙහෙසෙන කාලයයි එදා දවසේ පින්කම් කරගන්න වෙහෙසුන කාලයයි පිළිබඳව කල්පනා කරලා බැලුවොත් මොන තරම් වෙනසක් දකින්වද? රැකියාවක් කරන කෙනෙක් දවසට පැය 8ක් අනිවාර්යෙන් රැකියාව තුළ නිරත වුණත් දවසකට පැය භාගයක් තුනුරුවන් වඳින්න වෙන් කරගත්ත කාලය කීයෙන් කී දෙනෙකුගේ ජීවිතවලද තියෙන්නේ? එහෙමනම් 100න් පහලට බහින්න කලින්ම දැම්මම මේ බව අපිට හොඳට පේන්න තියෙනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණොත්, ධර්ම දේශනාවක් තැනක පවත්වනවා කියලා ආරංචි වුණොත්, තමන්ගේ එදිනෙදා ලෞකික කටයුතු සියල්ලම ඉවර කරලා වෙලාවක් තිබුණොත් විතරක් බණ අහන්න යනවා කියන තැනට අපි ඇවිල්ලා තියෙන්නේ. වෙලාවක් තිබුණොත් විතරක් බණ අහන්න යනවා. මිනිස්සු ආධ්‍යාත්මික අතින් කොයි තරම්නම් දුප්පත් වෙලාද? සමහර ධර්ම දේශනාවකට ආරාධනා කරනකොට 4ට පටන් ගමු, 5ට පටන් ගමු, එහෙම තමයි ආරාධනා කරන්නේ. නමුත් දේශනාව පටන් ගන්න භූමියට ගියහම 4:05 වෙනවා, 5:06 වෙනවා, හාමුදුරුවනේ කට්ටිය ඇවිල්ලා නැහැ කියනවා, තව ටිකක් ඉමු කියලා කියනවා. දැන් මේ කවුරු වෙනුවෙන්ද අපි රස්තියාදු වෙන්න වෙලා තියෙන්නේ? නිවන් දැකීම පිළිබඳව උවමනාවක් ඇත්තෙම නැති, ජීවිතේ කටයුතු වල නිවන් දැකීම සසරින් එතර වීම අන්තිම තැන තියලා තියෙන, ලෞකික කටයුතු ඔක්කොම ඉවර කරලා ඉඩක් ලැබුණොත් විතරක් බණ අහන්න පන්සලට එන කීප දෙනෙක් වෙනුවෙන් අපි රස්තියාදු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. නිවන පිළිබඳව සසරින් එතර යාම පිළිබඳව ඒ තරම්ම අමතක කරලා දාපු පිරිසක් වෙනුවෙන් අපි වෙහෙසෙන්න සිද්ධ වෙනවා පැය ගණන්. ඒ නිසා ධර්ම දේශනාවක් ඉවර කරලා සමහරලාවට පැය 4-5 යන්න තියෙනවා. නමුත් මේ ආගම ධර්මයේ උවමනා නැති පිරිසක් වෙනුවෙන් මහරහ 12:01 වෙනකන් අපි මග කටයුතු කරන්න ඕනේ, මග ගමන් කරන්න ඕනේ. මං කියන්නේ ඒක නොවිය යුතුයි කියලා. අපි යොදාගත්ත වෙලාවට ආවේ 10ක්ද, ඒ ඇවිල්ලා තියෙන්නේ ධර්මයේ උවමනාය, ඒ ඇවිල්ලා තියෙන්නේ නිවන් දකින්න උවමනාය, ඒ ඇවිල්ලා තියෙන්නේ සසර බය දැකපු අය. ඉන් පස්සේ පහුවෙලා ඇදී ඇදී එන 100ක් නොහිටියට කමක් නැහැ. ඒ 10ට ධර්ම දේශනා කරන්න තිබුණොත් එතනයි වටිනකම තියෙන්නේ. එහෙමනම් මේ පරමාවශ්‍ය 100ෙන් පහලට බහිනකොට මීට වඩා තත්වය හාත්පසින්ම වෙනස් වෙනවා. දේශනාව අහාහා ඉඳලා මග නැගිටලා යනවා එතකොට මිනිස්සු. දුරකථනයත් අතේ තියාගෙන පිරිස කෙරවලේ වාඩි වෙන්නේ මට ඇමතුම් ගොඩක් තව එන්න තියෙන නිසා. බණ අහන ගමන් ඒ ඇමතුම් වලට උත්තර දෙන්නත් ඒ අය අමතක කරන්නේ. ධර්ම ගෞරවය කියන එක මොන තරම් පල්ලැහැට වැටිලද? 100ෙන් පහලට බහින්න ඕනේ දැනුත් එහෙම දේවල් දකිනවා. ධර්ම දේශනාවක් පැවැත්වෙන අතරතුරත් සමහර අය තමන් ඉස්සරහා ඉන්න කෙනාට මුවා වෙලා ඇමතුම් වලට උත්තර දෙන බව ඕන තරම් දේශනාවල් වල දකිනවා. තව සමහර අය
ධර්ම දේශනාව ටිකක් දිගනං හිමීට නැගිටලා යන්න යන අවස්ථා දකිනවා. දවසේ කරගන්න එකම පිංකම. නමුත් තවත් ලෞකික කටයුතු වලට යෙදෙන්න තියෙන නිසා ශ්‍රද්ධාව උන්ගෙන් ඈත් වෙලා ගිහිල්ලා. එතකොට මේ පරමායුෂයේ 100ෙන් පහලට එනකොට තව කොයි තරම්නම් පිරිහිලා තියෙද? ඔවුන්ට ධර්මයේ වැටහෙන්නේ නැහැ කියලා සඳහන් කළේ එකයි. නමුත් පින්නතුනේ අපේ ආයුෂය ක්‍රමක්‍රමයෙන් අඩුවෙවි ඇවිල්ලා මිනිස්සුන්ගේ පරම ආයුෂය අවුරුදු 10ට සීමා වෙන කාලයක් එනවා. ඒ කාලේ වෙනකොට 5000ක් කල් පවතින සම්මා සම්බුද්ධ ශාසනයේ ධර්ම කාරණා පිළිබඳව පිළිගන්න විශ්වාස කරන අය අතිශයින් අඩුයි. මේ 5000ක් කාලෙන් පහු වෙනකොට තමයි මේ අවුරුදු 10ට අඩු වෙන කාලේ ඉන්නේ. මේ කාලේ මිනිස්සු හරියට තිරිසන් සත්තු හා සමානයි කියලා සඳහන් කරනවා. කිසිම ගුණයක් ධර්මයක් නැහැ. විවාහ වෙන කාලය කොහොමද සීමා කරලා තියෙන්නේ? මාස 5ක් වයසැති දරුවෝ විවාහ කරනවා. වසර 5ක් නෙමේ මාස 5ක් වයසැති දරුවෝ තමයි විවාහ වෙන්නේ. නමුත් මෙතන ඊළඟට සඳහන් කරනවා අවුරුදු 10ට අඩු වෙලා තියෙන කාලේ තිරිසනුන් මෙන් කටයුතු කරන මිනිස්සු තමන්ගේ මව අඳුරන්නේ නැති බව, තමන්ගේ පියා හඳුනන්නේ නැති බව, නැගෙනිය, බුහුණැණිය, මලනුවන්ය, බෑණනුවන්ය, මාමාය, දුවය, ලේලියය, මිනිබිරිය මේ කවුරුවත් අඳුරන්නේ නැති බවක්. මෙතන අඳුරන්නේ නැහැ කියලා කීවේ දැක්කහම අඳුරන්නේ නැතිකම නෙමෙයි. තමන්ගේ කාමුක අවශ්‍යතා සම්පූර්ණ කරගන්න ඒ කවුරු වුණත් කමක් නැහැ කියන තැනට තමයි යන්නේ. ඔවුන් කැමති තමන්ගේ අවශ්‍යතාවය පූර්ණේ කරගන්න විතරයි. එහෙමනම් මේ තරම් කාලයකට ආයුෂ පිරෙහෙන්න කලින් නමුත් අද මේ දේවල් ලෝකේ ඕන තරම් දකින්නවා නම් එදාට මේ தত্ত্বය කොහොම වෙයිද කියන කාරණාව අනුමාන කරන්න නම් බැරි කමක් නැහැ. ඒ තරම්ම පිරිහිච්ච කාලයක්. මේ පරිහානිය මෙහෙම උග්‍රවමින් පවතින කාලේ අන්තර්කල්පයේ නැසෙන්න සූදානම් වෙනවා. අන්තර්කල්ප නැහෙන හැටි වෙන වෙනම ධර්මයේ පැහැදිලි කරනවා. ඔබත් මමත් ජීවත් වෙන මේ අන්තර්කල්පයේ නැසෙන්නේ පින්නතිනේ ආයුධවලින්. සමහර අන්තර්කල්ප නැසෙන්නේ ගින්නෙන්. තව සමහර අන්තර්කල්ප නැසෙන්නේ රෝගවලින්. මේ අන්තර්කල්පේ නැසෙන්නේ ආයුධවලින්. අන්තර්කල්පේ නැසෙන්න දින 7ක් පමණ කල් තියලා නැසීම ආරම්භ වෙන්න දින 7ක් පමණ කල් තියාගෙන දෙවිවරු මහත් අවමංගල සිරියක් අරගෙන ලෝකේ පුරාම කියාගෙන යනවා අහවල් දවසේ වරුසාවක් වහිනවා. ඒ වරුසාවට තෙමෙන්න එපා කවුරුවත් කියලා. මේ වරුසාව මේ සක්වලට විතරක් නෙමෙයි මේ කෝටි ලක්ෂයක් සක්වලටම වහිනවා. ඒ කියන්නේ ගෞතම බුද්ධ රාජ්‍යයටම වහිනවා. මේ කෝටි ලක්ෂයක් සක්වල පුරාම දෙවියෝ හැඬු කඳුලින් කියාගෙන යනවා අහවල් වැස්සට තෙමෙන්න එපා කියලා. මේ වැස්සට කියන්නේ මුර්ග සංවරුසාව කියලා. යම් වැහි බිඳුවක් යමෙකුගේ ගත දැවටුනේද අනිකාට ඔහු පේන්නේ මුවෙක් වගේ. ආන් එතකොට අනික් අය වහ වහා යුහුසුළු වෙනවා අර මුවා මරා ගන්නට. දෙවියෝ මෙහෙම ප්‍රකාශයක් කරාම ධර්මයේ පිළිබඳව විශ්වාසයක් නැති ඒ අදම බාල නින්දිත මිනිස්සු ඒ කාරණාව විවේචනයට විහිළුවට ලක් කරනවා. නමුත් ඔය අතර පින් ඇති අය නැත්තෙම නෑ. ඒ අය දර වතුරත් අරගෙන ගල් ගුහාවලට ගස් බෙනවලට රිංග ගන්නවා. එහෙම රිංගගෙන ඔවුනොවුන් දකින් නැතුව ඒ තැන්වලත් ඉන්නවා කියලා කියන්නේ.
යම් හේතුවකින්වත් අපිටත් එහෙම වෙයිද? ඒ හින්දා දෙන්නේක් නොපෙනී තමයි හැංගිලා ඉන්නේ. නමුත් කාරණාව පිළිගත්තේ නැති අය තෙමෙනවා. තෙමුණ තෙමුණ අයට මුව වගේ පේනවා. ආයුධ ගනියව්, කපාපියව්, කොටාපියව්, අල්ලපියව්, මරාපියව්. ඔවුනවුන් ඔවුනවුන් ලුහු බඳිනවා. මුවන් වගේ පේන නිසා. එතකොට කොහෙද ආයුධ මේ කට්ටියට මේ තරම්? සඳහන් කරනවා එදාට මහ පොළොවේ තියෙන තනකොළ කෙන්ද පවා ආයුධයක් බවට පත් වෙනවා කියලා. අමුතුවෙන් ආයුධ හොයන්න යන්න දෙයක් නැහැ. කෝටු කෑල්ලද තනකොළ කෙන්දද මොකක්ද අහුවෙන්නේ? ඒ හැම එකක්ම ආයුධයක්. ආන්ගේ නිසා 7 දවසක් පුරාම මේ වරුසාව ඇදහැලෙනවා. කෝටි ලක්ෂයක් සක්වලේ දෙවියන්ගේ කාරණාව පිළිනොගත්ත මේ අය මේ ආයුධ වලින් කෑලි කෑලි කපාගෙන තනි කරම කෝටි ලක්ෂයක් සක්වල ලේ මුහුදක් බවට පත් වෙනවා. මස් කන්දක් බවට පත් වෙනවා. 7 දවසක් ඉක්ම ගියහම වරුසාව පායහම තැන් තැන්වල සැඟවිලා ආරක්ෂාකාරීව හිටපු අය ගස් බෙනවලින් ගල් බෙනවලින් එළියට එනවා. තවත් එක මිනිහෙක් මේ මස් ගොඩ අතර දැක්කහම අනේකාට ඇතිවෙන්නේ පුදුම සතුටක්. ඒ නිසා අහනවා, මිත්‍රයා උඹත් තවම ජීවත් වෙනවද කියලා. තව කෙනෙක් දැක්කා මහනවා, යාළුවා එහෙනම් උඹත් තාම ජීවත් වෙනවද කියලා. ආන් එහෙම දකින මුණගැහෙන පිරිසක් ඉන්නවා. කියන දේ නාහපු හැමෝම මස් ගොඩවල් බවට පත් වෙලා තාම කොටාපු ආයුධ ශරීරවල ඇමිණිලා ඔළුවට වැදිච්ච පාරවල්, කොන්දට වැදිච්ච පාරවල්, දෙපා අහිමි වෙච්ච පාරවල්, ආයුධ තාමත් ඇමිණිච්ච හැටි. මේක දැකලා කම්පාවට පත් වෙලා මේ ඉතුරු වෙලා ඉන්න මිනිස්සු තීරණය කරනවා, මින් මනතනම් කවර කවම දාකවත් ප්‍රාණඝාතේ නම් කරන්නේ නැහැ කියලා. එදයි තීරණය කරන්නේ ප්‍රාණඝාතයෙන් වළකිනවා. එයි මේ මහා මිනිස් සංහාරයක් මෙතන තියෙන්නේ. මේක දැක්කහම අය නම් ප්‍රාණඝාත කරන්න හිතෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඉස්සරලාම මිනිස්සු ගාව ඇතිවෙච්ච ඒ උතුම් සිල්පදේ තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම. දැන් මේ අයටත් ආයුෂ තියෙන්නේ අවුරුදු 10යි. මේගොල්ල ප්‍රාණඝාතයෙන් වැළකිලා කාලාන්තරයක් ගෙවෙනවා. වසර ගානක්, පරම්පරා ගානක් ප්‍රාණඝාතයෙන් වැළකිලා කටයුතු කරනකොට ඊළඟට ඔවුන් ළඟින් උපදින අයට හදිසියේම ආයුෂ අවුරුදු 20ක් බවට පත් වෙනවා. ආන් ඒ කාලේ ඒගොල්ලො හොරකමෙන් වළකින්න තීරණය කරනවා. දැන් ප්‍රාණඝාතයෙන් වළකිනෝ ඊළඟට අවුරුදු 20ක් ආයුෂ තියෙන අය හොරකමිනුත් වළකිනවා. එහෙම පරම්පරා ගාන හොරකමින් වැළකිලා කටයුතු කරාම ඒ අයට උපදින දරුවන්ට අවුරුදු 40කට ආයුෂ වැඩි වෙනවා. මේ ආයුෂයේ 2න් 2 ගුණ වෙනවා. එහෙම කාලයක් ගියහම මේගොල්ලෝ කාම මිත්‍යාචාරයෙන් වැළකිලා ඉන්නේ ඊළඟට ආයුෂය අවුරුදු 80ක් බවට පත් වෙනවා. ඊළඟ ආයුෂය අවුරුදු 160ක් බවට පත් වෙනවා. ඊළඟට කාලයක් ගත වෙනකොට අවුරුදු 320ක් දක්වා ආයුෂ වැඩි වෙනවා. මේ මිනිස්සු පන්සිල් වලින් වැළකෙනවා විතරක් නෙමෙයි, දස අකුසලයෙන්ම වළකිනවා. කයින් කරන වැරදි 3යි, හිතෙන් කරන වැරදි 3යි, වචනයෙන් කරන වැරදි 4යි. මේ 4ෙන්ම සදහටම වළකිනවා. එහෙම වළකින මිනිස්සුන්ගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙවි වර්ධනය වෙවි අවුරුදු අසංකේයයක් දක්වා ආයුෂ වර්ධනය වෙනවා. හැබැයි මේක වෙන්න කොයි තරම් කාලයක් ගත වෙනවද කියන සීමාවක් පෙන්වන්න බෑ. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනින් කොච්චර ගත වෙනවද කියන කාරණාවක් සිහිපත් කරන්න බෑ. පින්තුනි, ඒ නිසා සඳහන් කළා මේ අවුරුදු අසංකේයයකට ආයුෂය
කොච්චර කාලයක් වෙනවද. ආංගේ අසංකේයයට ආවුෂ තියෙන කාලි තැන් අපි මෙහෙම සඳහන් කළු මේ කාලෙ පින් කරලා දිවිය ලෝක ගියොත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන කාලෙ වෙනකොට ඒ දිවිය ලෝක ගියපු කෙනා කී කාලයක් මනුලොවට එයිද සඳහන් කරනවා දිව්‍ය ආත්ම කෝටි ගණන් ගෙවිලා ගියත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න තව කල් තියෙනවා කියලා. දිව්‍ය ආත්ම කෝටි ගණන් ගෙවෙනවා. පරිනිම්මිත වසවර්තී ආයුෂත් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයක්. පරිනිම්මිතේ උපදින අයත් අවුරුදු කෝටි ගණන් ඒ ආයුෂයේ ගෙවිලා යනවා. අවුරුදු කෝටි ගණන් වාරවල පරිනිම්මිතේ උපදින්න පුළුවන්. නමුත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ තාම පහළ වෙලා නැහැ. ඒ තරම් දීර්ඝයි. එහෙනම් අසංකේයයට ආයුෂ වැඩි වෙනකොට තව කොයි සා කාලයක් තියෙනවද? ඒ හින්දා මේ ළඟ ළඟ වැඩි වෙනවා කියලා අපි හිතන්න හොඳ නැහැ. අසංකේයයට ආයුෂ වැඩි වුණාම මිනිස්සු දන්නේ නැහැ මැරෙනවා කියලා එකක්. මිනිස්සු දන්නේ නැහැ ලෙඩ හැදෙනවා කියන එකක්. මොකද ඒ මිනිස්සුන්ට එහෙම පේන්නේ නැහැ. ඒ තරම් ආයුෂ දිග නිසා නැවත ක්‍රමක්‍රමයෙන් මිනිස්සු ළඟ තිබිච්ච අර සිල් ගුණ ටික ටික පිරිහෙන්න පටන් ගන්නවා. ඒ අති උතුම් සිල් ගුණ පිරිහෙන්න මිනිස්සුන්ගේ ආයුෂ ක්‍රමක්‍රමයෙන් නැවත වතාවක් අඩුවේවි එනවා. එහෙම අඩුවෙලා ඇවිල්ලා මිනිස්සුන්ගේ පරම ආයුෂ අවුරුදු 80,000ක් විතර වෙනකොට තමයි මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. උන්වහන්සේ පහළ වෙන්න කලින් ජම්බුද්දීපේ සංක කියන සක්විති රජුරු පහළ වෙනවා. ජම්බුද්දීපේ කේතුමති රාජධානී සංක සක්විති රජුරු. පින්නදී කවුද මේ සංක සක්විති රජුරු කියලා කියන්නේ? අපූරු පින්කමක් කරගත්ත මහ පුණ්‍යවන්තයෙක්. ඒ මොකද්ද කරලා තියෙන අපූරු පින්කම? තාත්තයි පුතයි දෙන්න එකතු වෙලා පසේ බුදුරජාණන් වහන්සේ නමකට කුටි හදලා දීලා පසේ බුදුරජාණන් වහන්සේලාට වස් ආරාධනා කරලා උපස්ථාන කළා. මේකයි කරපු පින්කම. එතකොට මොන පින්කමක්ද කරලා තියෙන්නේ? වස් පින්කමක්. කටින පින්කමක් කළා කියලා නෙමෙයි කියන්නේ. වස් පින්කමක් කළා කියලා. පසේ බුදුරජාණන් වහන්සේලාට කුටි හදලා දීලා වස් වසන්ඩ ආරාධනා කරලා 3 මාසයේ සිල් අරගෙන මේ තාත්තයි පුතයි උපස්ථාන කළා. මෙහෙම කාලයක් අවුරුද්දකට එක වතාවයි එන්නේ. මේ වස් කාලයේ හරීම විශේෂයි. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට උපදෙස් දුන්නේ මාස 9ක් පුරාවට ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්මචාරිකාවේ වැඩපු උන්වහන්සේලාට මේ 3 මාසෙ එක තැනක ඉන්න කියලා. ලෝක සත්වයාගේ අනන්ත සුඛ විහරණයේ උදෙසා යදුන් සිය ගණන් දාස් ගණන් පාගමනින්ම වැඩම කරන අපේ භාග්‍යතුන් වහන්සේත් වස්තු මාසයක තැනක වැඩ හිටියා. දුතාංග දරණ මහරහතන් වහන්සේලා රහත් වෙන්න බලාපොරොත්තු වෙන මහවීර්‍යවන්තයෝ දුතාංග ධාරීන් වහන්සේලා රුක්ක මූලිකාංගය අබ්බෝ කාසිකාංගය වාගේ දුතාංග මේ කාලෙට අත්හරිනවා. ඒ දුතාංග රකින්න පුළුවන් මාස 9ක් විතරයි. වස් කාලෙට ඒ දුතාංග අතහැරලා වහලයක් යටට යා යුතුයි කියන එක භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවයි. ඒකෙන් පේන්නේ වස් කාලේ මොනතරම් විශේෂද. ඒ සුවිශේෂී වූ වස්සානය ඒ තරම් මහ පිංකම් රැස් කරගන්න අපි අද යොදනවද කියන කාරණාව පිළිබඳව ආපහු හිතන්න ඕනේ.
සංඝයාට ආරාධනා කරලා විශේෂයෙන් සිල් සමාදන් වුණා තුන් මාසෙම පන්සිල් වලට වඩා වැඩි සීලයක්. සමහර අය තුන් මාසෙම වීරිය වැඩුවා. තව සමහර අය මාස දෙකක් වීරිය වැඩුවා. තව සමහර අය මාසයක් වීරිය වැඩුවා. තව සමහර අය දවස් 15ක් වීරිය වැඩුවා. මේ කාලෙට මේ රකින සිල් වලට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් කියලා. ළඟ ඉඳගෙන උපස්ථාන කළා. ධර්ම කාරණා දැන ඉගෙන ගත්තා. ආන් ඒ කාලේ වස් ආරාධනා කරන්න කලින් හැම සෙනසුනක්ම දායකයෝ එකතු වෙලා පිළිසකර කළා. වහින් නැති කාලේ තෙමෙන තැන් දන්නේ වස්ස පටන් ගන්න කලින් තෙමෙන තැන් හොයලා සකස් කළා. දිරලා තියෙන කුටි ආපහු පිළිසකර කළා. දිරලා තියෙන අතු වයින් කරලා අලුතෙන් අතු සෙවිලි කළා. බොහොම ප්‍රඥාවන්තයි එදා මිනිස්සු. මේ වස්සානේ භික්ෂූන් වහන්සේලාට නිවන වෙනුවෙන් අතිරේකව වීරිය වඩන්න තියෙන කාලය. ආන්ගේ නිසා ඒ ප්‍රඥාවන්ත මිනිස්සු උන්වහන්සේලාට බණ භාවනා කරන්න පුදුම විදිහට පහසුකම් සැපෙව්වා. සක්මන් මළු වෙනම හදලා දුන්නා. එක දිගට තුන් මාසයක් වහිනකොට සක්මනට යන්න අවස්ථාව ඉන්නේ නැති හින්දා. ආන් ඒක හින්දා තමයි අපි අතීත විහාරස්ථානවල අපි දකිනවා අඩි 100ක් හමාරක් දිගට වහලයක් ගහපු සක්මන් මළුවක් තියෙනවා. දැන් එහෙම ඒව දකින්නේ නැහැ. ආන් එහෙම සක්මන් හදලා තියෙන්නේ වැහි වෙලාවෙත් රැටත් සක්මන් කරන්න ආරක්ෂාව පිණිස. එහෙම තමයි සදහැවතුන් ප්‍රඥාවන්තයින් වස් කාලයේ ගත කටයුතු කිරීම. වස් කාලය කියලා කියන්නේ නිහඬ මංගල්‍යයක්. අප්‍රමාණව පිම්පිරෙන නිහඬව කටයුතු කරන කාලය. මෙන්න මේ කාලේ තමයි මේ විදිහට පසේ බුදුරජාණන් වහන්සේලාට අබුද්ධෝත්පාද කාලයක කුටි හදලා දීලා වස් ආරාධනා කරලා උපස්ථාන කෙරුවා මේ තාත්තයි පුතයි. අපේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සැරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කරනකොට දේශනා කළා. සාරිපුත්ත එදා කේතුමති රාජ්‍ය තමන්ගේ ප්‍රධාන අග නගරයේ බවට පත් කරගත්ත සංක සක්විති මහරජ්ජුරුව. මේ මහරජ්ජුරුවත් එක්ක එකට පින්කම් කරපු පුතා. දැන් මේ සංක සක්විති වෙන්නේ තාත්තා. මේ පුතා මගේ ශාසනයේ බද්දජී නමින් රහත් වෙලා නිවන් දකිනවා කියලා. බද්දජී මහරහතන් වහන්සේ ගැන අපේ ධර්මයේ අපූර්ව විස්තර වෙනම තියෙනවා. පැවිදි වෙලා රහත් වුණා මේ ශාසනයේ. නමුත් උන්වහන්සේ රහත් වෙලා කියලා දන්නේ නැති භික්ෂූන් වහන්සේලා සමහර කරුණු ළඟ උන්වහන්සේට චෝදනා කළා. බුදුරජාණන් වහන්සේට උවමනා වුණා බද්දජී රහත් වෙලා බව පෙන්වන්නට. නමුත් රහතන් වහන්සේ කියන්නේ නැහැ මම රහත් වෙලා කියලා. ඒ නිසා උපාසකවරුන්ට කතා කරලා සඳහන් කළා, උපාසකවරුනි ගංගා නදියෙන් එතරට වඩින්න අවශ්‍යයි මට. ඒ හින්දා නැව් පිළියෙල කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ නැවේ වැඩපු බව අපිට මේකෙන් පේනවා. උපාසකවරු නැව් හදලා දුන්නහම 500ක් භික්ෂූන් වහන්සේලාත් බද්දජී මහරහතන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේ නැව් වලට ගොඩ වුණා. ගංගා නදිය මැදට නැව් ගමන් කරනකොට අර 500ක් භික්ෂූන් වහන්සේලා අතරින් බද්දජී මහරහතන් වහන්සේට ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ අහනවා බද්දජී කෝවර මාලිගාව කියලා. ගඟ මැද්දේ දියාන සියලු භික්ෂූන් වහන්සේලා මූණෙන් මූණ බලා ගන්නවා. මේ ගංගාව මැද්දේ මොකද්ද මේ මාලිගාවක් ගැන අහන කතාව? රහතන් වහන්සේලා විතරක් කරුණ දන්නවා. ඒ වෙලාවේ බද්දජී මහරහතන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි මේ ගංගපතුලේ තියෙනවා කියලා. තවත් පුදුමයි. බුදුරජාණන් වහන්සේ මතක් කළා, බද්දජී ඔබේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒ මාලිගාව ආරම්භ වෙන්නන්ට කියලා. යදුන් 25ක් උසයි. යදුන් 25ක් වුණාම සැතපුම් නම් 250ක් විතර. මහල් 100කින් යුක්තයි. ඒ මාලිගාවේ අසිරිය
වෙනම සඳහන් කරලා තියෙනවා. තනි කරම බිම ඉන්ද්‍රනීල මාණික්කයෙන් අතුරලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. රත්තරන් කණු, රිදී කණු, මැණික් කණු මේ විදිහට තමයි මාලිගාවේ කණු හදලා තියෙන්නේ. බද්දජී මහරහතන් වහන්සේ නැවෙන් ටිකක් ඉවුරට ඇවිල්ලා තමන් වහන්සේගේ පාදය ගංගා නදී ජලතලයේ යටට යොමු කරලා මේ මාලිගාව උසලා අරගත්තා. යදුන් 25ක් උසයි කියලා සඳහන් කළේ යදුන් 24ක් දක්වා උඩට ඉස්සුවා. මේ වෙලාවේ ඇතුලේ හිටපු ඉබ්බු, කැස්බෑව්, ගෙම්බු, මාළු තවත් ජලජ ජීවීන් මාලිගාව ඇතුළේ ඉඳලා වැටෙන්න පටන් ගත්තා. මේ මාලිගාව පහළ වෙලා මේ මාලිගාවේ ජීවත් වෙන කාලී ඊරිසිය කරපු අය අද තිරිසං ලෝකේ ගිහිල්ලා මාලිගාව ඇතුළේ ජීවත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, පද්දජී ඔබේ නෑදෑයන්ට හරි වෙහෙසයි, මාලිගාව ආපහු ගඟපතුලෙම තැන්පත් කරන්න කියලා. නැවත අතෑරියහම ගඟපතුලෙ තැන්පත් වෙනවා. රහත් නොවුන භික්ෂූන් වහන්සේලා දැනගත්තා, බද්දජී කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, මහරහතන් වහන්සේ නමක් කියලා. මේ කාරණාව හරි විචිත්‍රයි. මහා පනාද සහ සුරුචි කියන ජාතක කතා දෙක ආශ්‍රය කරගෙන මේ කරුණු පැහැදිලි කරන්න තියෙන්නේ. නමුත් අපි මේ කාරණාව සිහිපත් කළේ සංක සක්විති රජතුමා ගැන කරුණු කියන්න ඕන නිසා. එදා වස්පින්කම කරපු පුතා තමයි බද්දජී මහරහතන් වහන්සේ. පුතාගේ පිනටයි මේ මහමාලිගාව පහළ වුණේ. නමුත් එකම පින්කමයි දෙන්නම කළේ, තාත්තගේ පිනෙත් අඩුවක් නෑ. මාලිගාව තවම මේ ගඟපතුලේ තැන්පත් වෙලා තියෙන්නේ තාත්තා දවසක සක්විති වෙනකන්. දැනට දිව්‍ය ලෝකේ අප්‍රමාණ දිව්‍ය සැප විඳිනවා. කේතුමති රජධාන පහළ වෙන කාලේ සංක නමින් සක්විති රජ වෙනකොට ගංගා නදිය දෙබෑ කරගෙන අහසට පැන නගින මේ මාලිගාව තවත් දෙවනි සඳක් වගේ මුළු අහස ඒකාලෝක කරගෙන කේතුමති රාජධානිය මැද ඇවිල්ලා පිහිටනවා කියලා සඳහන් කරනවා. සංක සක්විති රජුරුව වෙනුවෙන් මේ සංක සක්විති මහරජුරු රාජ්‍ය කරන කාලේ තමයි අපේ මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකේ උප්පත්තිය ලබන්නේ. ඒ කාලේ උන්වහන්සේගේ නම මොකක්ද? අජිත. අජිත නමින් තමයි මනුස්ස ලෝකේ උපදින්නේ. දැනට දිව්‍ය ලෝකේ වැඩ ඉන්නේ අජිත කියන නම මාර්ගන බවයි ධර්මයේ සඳහන් කරන්නේ. නම වෙනසක් එදා මනුස්ස ලෝකෙත් ඇති නොවන බවයි එකෙන් පේන්නේ. වර්තමාන මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා නාත කියලා. එයින් අපි නාත කියලා දෙවි කෙනෙක් ගැන විශ්වාස කරනවා. මේ කාලේ නාත දෙවියන්ට පුද පූජා පවත්වනවා. අපි කියන්නේ නාත දෙවියෝ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා. මෙතනදි කාරණාව බිඳිලා යනවා. දිව්‍ය ලෝකේ වැඩ ඉන්නේ නාත නමින් නෙමෙයි, අජිත නමින්. එහෙමනම් අපි ගාව තියෙන්නේ තවත් එක මිත්‍යා දෘෂ්ටියක් විතරයි කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. දිව්‍ය ලෝකේ ගත කරන කාලය තුසිතේනේ වැඩ ඉන්නේ මේ කාලේ. තුසිතේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තුසිතේ ආයුෂය. එතකොට සමහර කෙනෙකුට ධර්මදේශනාව හොඳට අහගෙන හිටියනම් මේ වෙලාවේ ප්‍රශ්නයක් ඇති වෙනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන කාලේ වෙනකොට දිව්‍ය ආත්ම කෝටි ගණනක් ගත වෙනවා නම් කොහොමද බෝසතාණන් වහන්සේ දෙව්ලෝ වැඩ ඉන්නේ කියන ප්‍රශ්නේ නැගෙනවා. පින්නතනි ධර්මයේ උත්තරයකුත් දෙනවා මේ මහා පුණ්‍යවන්තයෝ. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේගේ අම්මා තාත්තා බවට පත් වෙන්න ඉන්න අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා බිසව දරුවා බවට පත් වෙන්න ඉන්න ආදී මේ මහ පුණ්‍යවන්තයන්ට ඇති තරම් පින් තියෙනවා කියලා. තුසිතේ ආයුෂ ඉවර වෙනවා. ඉවර වෙනකොට චුත වෙලා ආයෙත් එතනම උපදිනවා. ආයෙත් චුත වෙනවා, එතනම උපදිනවා.
දිව්‍යාත්ම කෝටි ගණන් චුත වෙවි යතනම උපදිනවා. එසේ මෙසේ පිනක් නෙමෙයි මේ අති උතුම් තැනට එන්න සංසාරේ රැස් කරලා තියෙන්නේ. එහෙමනම් නිසි කාලයේ ලැබෙනකොට 10,000ක් සක්වල දෙවිවරු වෙවිලා ආරාධනාවක් කරනවා. කාලෝ අයන්තේ මහාවීර උප්පාද මාත කුච්චියන්. මහාවීරයන් වහන්සේ මාතෘ ගර්භයට වඩින්න කාලයයි කියලා. ඒ කරුණු සිහිපත් කරාම ආරාධනා කරපු දෙවියෝ අස්වසල තම තමන්ගේ දිව්‍ය විමානවලට මේ දෙවියෝ යවල නන්දන උයනට වැඩම කරන මහබෝසතාණන් වහන්සේ පංච මහා විලෝකනයක් කරනවා. කාලයයි දීපයයි දේශයයි කුලයයි මවයි කියන මේ කාරණා පහ විශේෂයෙන් බලනවා. කාලයේ හැටියට මිනිස්සුන්ගේ ආයුෂ බලනවා. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ආයුෂ ලක්ෂෙන් පල්ලෙහැට බැහැලා තියෙනවා නම් තමයි තමන් වහන්සේට පහළ වෙන්න කාලේ. 100ත් ලක්ෂයත් අතරින් බෝසත් රූප දින්නේ. එතකොට ඒ කාලය දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. දීපය ජම්බුද්දීපයම තමයි එහි වෙනසක් වෙන්නේ. කුලය මෙතන කුලය කියලා බලන්නේ විශේෂයෙන් සඳහන් කරනවා තමන්ගේ තාත්තගේ පරම්පරාව පිළිබඳවයි බලන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් කතා කරනවා හත්මුතු පරම්පරාවක පාරිශුද්ධත්වයක් පිළිබඳව. නමුත් එදාට මහබෝසතාණන් වහන්සේගේ තාත්තගේ පරපුර පරම්පරා කෝටි ගාණක් පවිත්‍රයි කියලා සඳහන් කරනවා. ආන් ඒ නිසා ඒ පරම්පරාවෙන් තාත්තා කෙනෙක් හොයාගන්නේ සුදුසු තාත්තා. ඊළඟට මව පිළිබඳව සඳහන් කරනකොට විශේෂයෙන් මවගේ වයස බලනවා කියලා සඳහන් කරනවා. මධ්‍යම වයස ඉක්මවල ඉන්න ඕනේ කියලායි සඳහන් කරන්නේ. එයි මේ මධ්‍යම වයස ඉක්මවල ඉන්න ඕනේ කියලා සඳහන් කරන්නේ. තරුණ වයසේ අම්මා තවම ගැබ පරිස්සම් කරගන්න තරම් සංවර මදි හින්දා මහ බෝධිසත්වයෝ තරුණ අම්මගේ කුසට වඩින්නේ නැහැ කියලා සඳහන් කරනවා. අම්මගේ සිල්වත්කම දිහා බලනවා. ස්වභාවයෙන්ම බෝධිසත්ව මාතාව සිල්වත්. පන්සිල් මතයි ඉන්නේ. නමුත් සඳහන් කරනවා පන්සිල් මත හිටියට මහබෝසතාණන් වහන්සේ වඩින්නේ කියලා. මහබෝසතාණන් වහන්සේ වඩින්න නම් ඒ මව අටසිල් මත පිහිටන්න ඕනේ. සුදුසු කාලයේ ශේෂ්ත්‍ර කාලයේ එළඹිලායි තියෙන්නේ. ශේෂ්ත්‍ර කාලය කියලා කියන්නේ මව්පියන් සන්නිපාත වුණාට පස්සේ දවස් 7ක් ගත වෙන කාලය ශේෂ්ත්‍ර කාලය කියලායි කියන්නේ. ඉපදෙනව නම් කෙනෙක් කුසේ, බැහැගන්නව නම් ප්‍රතිසන්දි විඥානයක්. මේ දවස් 7 තමයි ඒකට සුදුසු කාලය. අතීත ප්‍රඥාවන්තයෝ, මහා ශ්‍රද්ධාවන්තයෝ මෙන්න මේ දවස් 7 තුල මනාව සීලයක් ආරක්ෂා කළා. දුගියන්ට මගියන්ට දන් දුන්නා. මහ පිංකම් බොහෝසේ කරගත්තා. බුද්ධෝත්පාද කාලණං තුනුරුවන්ට දන් දුන්නා. මහා කුසල් කර කර ඉන්න අතර පුණ්‍යවන්තයෙක්ම කුසට ඇවිල්ලා බැහැ ගන්නවා. එහෙමනම් ශේෂ්ත්‍ර කාලයේ එළඹිලායි තියෙන්නේ. බ්‍රහ්මවතී මෑණියන් මේ අති උතුම් දේවින් වහන්සේ අටසිල් මත පිහිටලා ඉන්න වෙලාවක මහබෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකෙන් නික්මිලා මාතෘ ගර්භයට වැඩම කරනවා. මේ මාතෘ ගර්භයට වැඩම කරන වෙලාවේ පිනතින විශේෂයෙන් සඳහන් කරනවා නිමිති 32ක් පහළ වෙනවා කියලා. ඒ ආසන්න කාලී බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩින කොටත්, බෝසතාණන් වහන්සේ මව්කුසෙන් බිහි වෙන කොටත් මේ නිමිති 32 පහළ වෙනවා. අවස්ථා පහක මේක සිද්ධ වෙනවා. ඒ අවස්ථා පහෙන් දෙකක් තමයි මේ. කුසට බැහැගන්න වෙලාවෙත්, කුසෙන් බිහි වෙන වෙලාවෙත්. කුස ඇතුලේ වැඩ ඉන්න කාලේ
කොහොමද කියන කාරණාව පින්නතුනි වෙනම ආශ්චර්ය අද්භූත ධර්ම සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. කොහොමද බෝසතාණන් වහන්සේ මෞකුසේ වැඩ හිටියේ කියලා. අන්න එතන පැහැදිලි කළා මහා බෝසතාණන් වහන්සේ පංච මහා විලෝකණයෙන් පස්සේ සිහියෙන් ප්‍රඥාවෙන්ම මාතෘ ගර්භයට එළඹෙනවා කියලා. සිහියෙන් ප්‍රඥාවෙන්ම මාතෘ ගර්භයේ වැඩ ඉන්නවා කියලා. සිහියෙන් ප්‍රඥාවෙන්ම උපදිනවා කියලා. මෙහෙම උපදින අය කීප දෙනෙක් ගැන කියනවා. සමහර අය ඉන්න ආත්මය අතහැරලා මාතෘ ගර්භයකට පිළිසිඳ ගන්නකොට කිසිම සිහියක් නැහැ. සිහියෙන් එළඹෙන්නෙත් නැහැ. සිහියෙන් කුසේ ඉන්නෙත් නැහැ. සිහියෙන් බිහි වෙන්නෙත් නැහැ. අවස්ථා තුනම අසිහියයි. කවුද? අපි වගේ අය. තව සමහර කෙනෙක් සිහියෙන් මෞකුසට පිළිසිඳ ගන්නවා. අසිහියෙන්ම ඉන්නවා. අසිහියෙන්ම උපදිනවා. ඒ අසූ මහ ශ්‍රාවකයෝ වගේ අය. තව සමහර අය සිහියෙන්ම මෞකුසට එළඹෙනවා. සිහියෙන්ම මෞකුසේ වාසය කරනවා. අසිහියෙන් උපදිනවා. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම සහ පසේ බුදුරජාණන් වහන්සේලා. මහ බෝසතාණන් වහන්සේ සිහියෙන්ම එළඹෙනවා. සිහියෙන්ම මෞකුසේ වැඩ ඉන්නවා. සිහියෙන්ම උපදිනවා. ඒ මහ බෝසතාණන් වහන්සේ කියලා සඳහන් කරනවා. ඒක බෝසතාණන් වහන්සේ සම්බන්ධයෙන් ආශ්චර්ය අද්භූත ධර්ම කාරණාවක්. ආශ්චර්ය අද්භූත ධර්මයි කියලා කියන්නේ වෙන කවදාවත් අහන්න දකින්න නොලැබෙන දෙයක්. එහෙනම් මහ බෝසතාණන් වහන්සේ මෞකුසට බැහැගන්නේ ওই විදිහටයි. ඊළඟට සඳහන් කරනවා මෞපුසේ වැඩ ඉන්නේ කොහොමද කියලා. සාමාන්‍ය කෙනෙක් කොහොමද මෞකුසේ වැඩ ඉන්නේ? බොහොම පුංචි ඉඩක් තියෙන අපිට. අත් දෙකක් නමාගෙන, කකුල් දෙකක් නමාගෙන, දෑත මේ කන දිහාට තියාගෙන ඇකිලිලා තමයි ඇතුළේ ඉන්නේ. ඒක ධර්මයේ සඳහන් කරනවා පුංචි ගස්බෙනයක් ඇතුළේ ඉන්න වඳුරු පැටියෙක් යම්සේද මෞකුස ඇතුළේ ඉන්නේ එහෙමයි කියලා. නමුත් මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ මවගේ කොඳු වැට පෙළ දිහාට පිට දීලා පළඟක් බැඳගෙන භාවනා ආසනයක වාඩි වෙලා ඉදිරිය බලාගෙන වැඩ ඉන්නවා. සිහියෙන්ම වැඩ ඉන්නවා. භාවනා ඉරියව්වකින් තමයි වැඩ ඉන්නේ. ඒකයි සිහියෙන් වැඩ ඉන්නවා කියලා කියන්නේ. ඒ මවට එදාට බ්‍රහ්මවතී මාතාවට මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ දකින්න වෙච්චහම කුස දිහා බලන්න විතරයි තියෙන්නේ. ඒ අම්මට කුසේ ඉන්න පුතා හොඳට පේනවා කියලා සඳහන් කරනවා. කොහොමද කුස ඇතුළේ ඉන්න පුතා පේන්නේ? අද නම් අපිට බලන්න වෙන විද්‍යාත්මක ක්‍රම ඕනේ. එතකොට බ්‍රහ්මවතී දේවීන් වහන්සේට එහෙම අවශ්‍ය වුණේ නැද්ද? කුස ඇතුළේ ඉන්න පුතා වැඩ ඉන්න හැටි පේන්න. ඒකට උත්තරයක් දෙනවා මවගේ කුස වටේට පිහිටලා තියෙන මාංස රැල්ල සමත් නෑ මහ බෝසතාණන් වහන්සේ හංගලා තියාගන්න කියලා. ඒ මහා පුණ්‍ය මහිමේ නිසා අම්මට ඕනෙම වෙලාවක කුස දිහා බලහම පුතා පේනවා. එතකොට ඉස්සරහ පැත්ත විතරද පේන්නේ කියලා ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනවා අට කතාවේ. ඉස්සරහින් බලහම ඉස්සරහනේ පේන්න වෙන්නේ. කොඳු වැට පැත්ත පේන්න බෑනේ. අම්මට අනිත් පැත්ත හැරෙන්නත් බෑ. කොන්ද දිහම් බලන්න බෑ. නමුත් සඳහන් කරනවා කොහොමද මහ බෝසතාණන් වහන්සේ පේන්නේ. පින්නතිනේ අටපට්ටම් හැඩයට කපාපු මැණික් ගලක් අත්ල මත තියාගෙන කාට හරි පෙන්නකොට අපේ අත්ලට යටවිච්ච කොටසේ ඇයිද පේන්නේ? නමුත් සියුම් නූලක් අරගෙන මැණික් ගල හොඳට ගැට ගහලා උඩ එල්ලලා නූලෙන් එල්ලගෙන පෙන්නුවොත් හාත්පස හොඳට පේනවා වගේ බෝසතාණන් වහන්සේගේ
අපරිමිත පුණ්‍ය මහිමේ නිසා හාත්පස තමන්ගේ මෑණියන්ට බලන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මේ ආශ්චර්ය අද්භූත කරුණක්. මහ බෝසතාණන් වහන්සේ මාතෘ ගර්භයට වඩින වෙලාවෙත්, මාතෘ ගර්භයෙන් එළියට වඩින වෙලාවෙත් 10,000ක් සක්වල පුරා විදුලියක් වන් එළියක් පැතිරිලා යනවා. ඒ ආලෝක ධාරාව මොනතරම් ශක්තිමත්ද, ඒ ආලෝකය මොනතරම් ප්‍රබලද කියන කරුණු දක්වනවා. සක්වලවල් තුනක් එකතු වෙන තැන යොදුන් 8,000ක භූමියක් ඉතුරු වෙනවා. ඒකට යටින් පතුලකුත් නැහැ, උඩින් වහලෙකුත් නැහැ. යොදුන් 8,000ක භූමි භාගය. මේ භූමි භාගයට ආලෝකය ලබලා දෙන්න අති ප්‍රබල සූර්යා සමත් වෙන්නෙත් නැහැ, චන්ද්‍රයා සමත් වෙන්නෙත් නැහැ. මේ සක්වලටම පායන්නේ කිරයි, මේ සූර්යා ඒ තරම් ප්‍රබලයි මුළු සක්වලට එළිය දෙන්න. නමුත් යොදුන් 8,000ක් වෙච්ච සක්වලවල් තුනක් මැද තියෙන මේ භූමියට හිරු එළිය වැටෙන්නේ නැහැ කියලා කියනවා. පතුලක් නැති ලිඳක් වගේ මේ භූමිය මොකද්ද? මෙන්න මෙතන තමයි ලෝකාන්තරික මහනිරේ පිහිටලා තියෙන්නේ. මෙහි ඉන්න නිරිසත්තුන්ට චක්කු විඥානය නැහැ කියලා සඳහන් කරනවා. එයි මොකවත්ම පේන්නේ නැහැ, කෑලි කපන්න තරම් කළුවරයි. එතකොට මේ නිරයේ තමන් එක තව කෝටි ගණන් ඉන්න බව නිරිසත්තු දැනගන්නේ කොයි වෙලාවටද? විශේෂයෙන් සඳහන් කරනවා මහබෝසතාණන් වහන්සේ මෞකුසට වඩිනකොටත්. මහබෝසතාණන් වහන්සේ මෞකුසෙන් බිහි වෙන වෙලාවටත් ලෝකාන්තරික මහනිරේට එළිය වැටෙනවා කියලා. අන්න එදාටයි දැනගන්නේ තව නිරිසත්තු මේකේ පිරිලා කියලා. එහෙනම් ඒ වෙලාවට 10,000ක් සක්වල පුරා පැතිරෙන ආලෝක කදම්බේ මොනතරම් ශක්තිමත්ද, කොයි තරම් බලවත්ද ලෝකාන්තරික මහනිරේ එළිය කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්වතුනි, මහබෝසතාණන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් වගේ මාස 7න් 8න් 9න් උපදින්නේ නැහැ කියලා. සාමාන්‍ය දරුවෝ එහෙම උපදිනවා, බෝසතාණන් වහන්සේ උපදින්නේ නැහැ කියලාම සඳහන් කරනවා. 10 මාසෙම සම්පූර්ණ කරනවා. ඒ සම්පූර්ණ කරලා උපදිනකොට මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් උපදිනවා වගේ නෙවෙයි උප්පත්තිය ලබන්නේ. හැබැයි මේක හැම බෝසතාණන් වහන්සේ නමකටම සාධාරණ කරුණුමේ. මෛත්‍රී භාගිතුන් වහන්සේට විතරක් නෙවෙයි, හැම බෝසතාණන් වහන්සේ නමක්ම උපදින්නේ ඉස්සරල උපදින්නේ පාද දෙක. මේ ලෝකයේ අනික් හැම කෙනෙක්ම ඉස්සරල උපදින්නේ හිසෙන්. ඒ නිසා උපත් මාර්ගය අති සම්බාධ සහිතයි කියලා සඳහන් කරනවා. උපදින පුද්ගලයාට දරා ගන්න බැරි තරම් දැඩි වේදනාවක් දැනෙනවා කියලා සඳහන් කරනවා. සංඝහත නිරයේ පරවත දෙකට හිරවිච්ච කෙනෙක් යම් වේදනාවක් විඳිනවද, උපත් මාර්ගයේ මගට ඇවිල්ලා හිර වෙලා විඳින වේදනාව එහෙමයි කියලා සඳහන් කරනවා. ජාතිපි දුක්ඛා පැහැදිලි කරන තැන. නමුත් බෝසතාණන් වහන්සේ උපදින්නේ ඉස්සරලාම පාද දෙකෙන්. අත් දෙක ඉහළට ඔසවගෙනයි ඉන්නේ, ඇස් දෙක ඇරගෙනයි උපදින්නේ කියලා සඳහන් කරනවා. ඉස්සරල පාද උපදිනවා, අත් දෙක උඩට ඔසවගෙන ඉන්නවා, ඇස් දෙක ඇරගෙන උපදිනවා. ඇයි මේ ඇස් දෙක ඇරගෙන උපදින්නේ? කිසිම බාධාවක් සම්බාධ සහිත බව නැති නිසා. කාරණාව පැහැදිලි කරනවා. සාමාන්‍ය කෙනෙක් දරුවෙක් බිහි කරනකොට මල මූත්‍රා ලේ සැරව බොහොමයි. මහබෝසතාණන් වහන්සේ උපදිනකොට කවදාවත් එහෙම නැහැ කියලා. දරුවා උපදින බව, දරුවා ඉපදුන බව අම්මා නොදන්නව තරම් මවට කිසිම වේදනාවක් නැහැ. මවගේ කුසෙන් අපිරිසිදු ද්‍රව්‍යයක් දරුවගේ තැවරෙන්නෙත් නැහැ. එහෙම අපිරිසිදු කුසක් හදාගන්න නෙමෙයි මහා කල්ප ලක්ෂයක් පිරුම් පුරලා තියෙන්නේ. ඊටාම පවිත්‍රව තමයි 10 මාසෙම කුස ඇතුලේ වැඩ හිටියේ.
උදාහරණයකින් ධර්මයේ සඳහන් කරන්නේ කසී සලුවක ඔතලා තියෙන නිල් මණිකක්. සලුවේ තියෙන දෙයක් මණිකේ ගෑවෙන්නෙත් නැහැ. මණිකේ තියෙන දේවල් සලුවේ ගෑවෙන්නෙත් නැහැ. මවගේ කුසේ තියෙන දේවල් බෝසතාණන් වහන්සේගේ ස්පර්ශ වෙන්නෙත් නැහැ. උපත් මාර්ගයේ අපද්‍රව්‍ය ඇත්තෙත් නැහැ. ඒ නිසා ඇස් දෙක අරගෙන බොහොම පහසුවෙන් ඉපදෙන්න පුළුවන්කම තිබුණා. බෝසතාණන් වහන්සේ උපදින්නේ මව හිටගෙන ඉන්න වෙලාවටමයි කියලා සඳහන් කරනවා. සාමාන්‍ය කාන්තාවක් ඉඳගෙන දිගෑරිලා දරුවෝ බිහි කරනකොට බෝසත් මාතාව හිටගෙනම දරුවා බිහි කරනවා. ඒක තමයි දරුවෙක් බිහි කරන්න තියෙන පහසුම ඉරියව්ව කියලා ධර්මයේ සඳහන් කරන්නේ. එනම් මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ උපදින්නේ බ්‍රහ්මවතී දේවියගේ කුසිනුත් මේ විදිහට. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා කුසට එළඹුණාට පස්සේ සතරවරන් දෙවිවරු 10000ක් සක්වලේ සතරවරන් දෙවිවරු 40000ක් කඩු අරගෙන දිගටම රකින්නවා කියලා. බෝසත් මවගේ කුස ආරක්ෂා කරන්න එළඹිලා ඉන්නේ සාමාන්‍ය රජවරුද? සාමාන්‍ය රජවරු නෙමෙයි, කෝටි ලක්ෂක අධිපතිවරු මේ ඇවිල්ලා ඉන්නේ. එක රජෙක් යටතේ කෝටි ලක්ෂයක් පාලනය වෙනවා. කෝටි ලක්ෂ 4ක් පාලනය කරන ප්‍රබල රජවරු 4 දෙනෙක් කඩුවත් අරගෙන බ්‍රහ්මවතී දේවීන් වහන්සේගේ කුටියටම ඇවිල්ලා හරියට නිකන් බැල මෙහෙවර කරන සේවකයෝ 16 දෙනෙක් වගේ තමයි කුටිය ඇතුළේ ඉන්නේ. සඳහන් කරනවා බ්‍රහ්මවතී දේවිය ඒ දෙවියන්ට විශේෂ සැලකිල්ලක් නැහැ කියලා. එහෙම විශේෂයෙන් සලකන්න බෑ, මොකද දෙවියන් බඹුන් වඳින කෙනෙක් කුස ඇතුළේ වැඩ ඉන්න නිසා. නිරන්තරයෙන් දේවින් වහන්සේට පෙනිපෙනීම සතරවරන් දෙවියෝ කුටිය ඇතුළේ වැඩ ඉන්නවා. ශරීර කෘත්‍ය කරන පැන් සැනහෙන වෙලාවල් වලට විතරක් නොපෙනී ඉන්නවා කියලා සඳහන් කරනවා. මේ සක්වලේ 4 දෙනා කුටිය ඇතුළේ වැඩ ඉන්නකොට 10000ක් සක්වලින් 40000ක් දිගින් දිගටම කඩු අරගෙන බෝසත් කුස රකින්නවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මේ මව කිසිම ආබාධයකට ලක් වෙන්නේ නැහැ කියලා. බෝසත් මාතාවට කිසිම අමාරුවක් නැහැ කුසේ දරුවා වැඩෙනවා කියලා. යටත් පිරිසෙන් දරු ගැබක් තියෙන බව දැනෙන්න කුස ඉස්සරහට නෙරා ඒමක්වත් නැහැ කියලා සඳහන් කරන්නේ. මහා මායා දේවීන් වහන්සේ නම් ප්‍රාර්ථනා කළා. පුසති දේවිය හැටියට කාලේ වර 8ක් සක් දෙවිඳු ඉල්ලන්න කියනකොට එක වරයක් ඉල්ලුවා. මහ බෝසතාණන් වහන්සේ මගේ කුසේ පිළිසිඳ ගත්ත කාලෙට දරුවෙක් බිහි කරන් ඉන්න අම්මා කෙනෙක් බව පේන්න මගේ කුස ඉදිරියට නෙරන් දෙපා කියලා. එහෙනම් හැම බෝසත් මවක්ම එහෙමයි. ඒ නිසා ඉදිමුණ ස්වභාවයක් නැහැ. දරුවා කුසේ ඉන්න කාලේ අම්මගේ කකුල් කෙන්ඩ දනිස් ඉදිමෙනවා කැක්කුමයි. බෝසත් මාතාවට එහෙම කිසි අපහසුවක් නැහැ කියලායි සඳහන් කරන්නේ. දරුවා බිහි කරලා දවස් 7න් කාලක්‍රියා කරනවා. මේ වාගේ කරුණු විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා මහ බෝසත් මාතාව පිළිබඳවත් ආශ්චර්ය ධර්ම කාරණා හැටියටත්. මේ සියලු කාරණා මේ විදිහට සම්පූර්ණ කරමින් අජිත මහ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා මාතෘ ගර්භයට වඩින හැටි සිහිපත් කරනවා. එහෙම වඩිනකොට නිමිති 32ක් පහළ වෙනවා කියලා අපි සඳහන් කළා. මොනවද පින්නතුනි මෙතන නිමිති 32ක් කියලා සඳහන් කරන්නේ? හැම බෝසතාණන් වහන්සේ නමක්ම ලෝකේ පහළ වෙනකොට මේ නිමිති 32 පහළ වෙන බව ධර්මයේ සඳහන් කරනවා. ඒ නිමිති ධර්මයේ විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. නමුත් අද බහුලව අහන්න ලැබෙන්නේ නැත්ති මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව මදි ඒ කරුණු පිළිගන්න හින්දා. නමුත් අනාගත බුද්ධ වංශ දේශනාව නිසා මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ මොනතරම් ආශ්චර්යමත් විදිහට ලෝකෙ පහළ වෙනවද කියන කාරණාව දැකගන්න අපි කරුණු 32 විතරක් මේ විදිහට කෙටියෙන් සිහිපත් කරමු. විශේෂයෙන් බෝසතාණන් වහන්සේ මෞකුසෙන් බිහි වෙන්න ආසන්න වෙනකොට තව මොහොතයි බිහි වෙන්නේ මේ මහපොළොව විශේෂයෙන් කම්පා වෙනවා කියලා සඳහන් කරනවා. නිකම්ම නෙමෙයි පැහැදිලි කරන්නේ කම්පා වෙවි ප්‍රකම්පණය වෙනවා කියලා සිහිපත් කරනවා.
තව මොහොතින් මහ පොළොවට පය තියෙන මේ මහා පුරුෂෝත්තමයාණන් වහන්සේ දරන්න මහ පොළොවට ශක්තිය මදි නිසා මහ පොළොව කම්පා වෙන්න පටන් ගන්නවා. ඒක තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව හැටියට 10,000ක් සක්වල පුරා සුවිශේෂී ආලෝකයක් පැතිරලා යනවා. ඒ විශේෂ නිමිති 32කින් තව කරුණා. තුන්වෙනි කාරණාව හැටියට ජාති අන්දයෝ ඇස් ලබනවා. උපතින් මන්ද වෙලා ඉන්න අය මහබෝසතාණන් වහන්සේ උපදින්න ඔන්න මෙන්න කියන කාලේ උපදිනවත් එක්කම ඇස් දෙක ලබනවා. ඒගොල්ලන්ට අය කවදාවත් ඇස් නැති වෙන්නේ නැහැ. ජාති බිහිරෝ කන් ලබනවා. අන්දයන්ට ඇස් ලැබෙනවා, බිහිරන්ට කන් ලැබෙනවා, ගොළුවන්ට කතා කරන්න පුළුවන් වෙනවා. මේක සුවිශේෂී කාරණාවක්. කුදු වෙලා ඉන්න අයගේ කුදු බව නැතුව යනවා. කොර වෙලා ඉන්න අයගේ කොර බව නැතුව යනවා. බැඳලා ඉන්න සියලුම සත්‍යයන්ගේ බන්ධන ලෙහෙනවා කියලා සඳහන් කරනවා. අට මහනිරේ සියලුම ගිනි නිමෙනවා කියලා පින්වතුනි සඳහන් කරනවා. ඔසුපත් නිරයන් ප්‍රධාන කරගත්ත 136ක් සියලුම නිරයන්ගේ ගින්දර නිමෙනවා. නිරි සතුන්ට පවා අපමණ සුවයක් උදා කරලයි මහබෝසතාණන් වහන්සේ මනුලව උප්පත්තිය ලබන්නේ. සඳහන් කරනවා ප්‍රේත ලෝකී ප්‍රේතයන්ගේ බුද්ධාන්තර ගණන් බඩගින්න හිටපු ප්‍රේතයන්ගේ බඩවල් පිරෙනවා කියලා. පිපාසාව සංසිඳෙනවා කියලා මේ මොහොත වෙනකොට. ඒ තරම්ම ලෝකයට මහත් වූ මංගල්‍යයක්. තිරිසන් සත්තුන්ගේ බය නැතුව යනවා කියලා සඳහන් කරනවා. සාමාන්‍යයෙන් මැඩියෙක් නයෙකුට දක්වන්නේ ලොකු බයක්. නමුත් මේ වෙලාවේ මැඩියෝ ගිහිල්ලා මහා නාගයන්ගේ පෙනගොබේ යට සෙල්ලම් කරනවා කියලා සඳහන් කරනවා. නයි මුගටි එකට හවුල් වෙලා එකතු වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. මෝ කොටියෝ සිංහයෝ ඔවුන් එකිනෙකයා සතුටින් ක්‍රීඩා කරනවා කියලා සඳහන් කරනවා. තිරිසංගත සත්වයන්ගේ බය හාත් පසින්ම නැතුව යනවා. සියලු සතුන්ගේ රෝග සුවපත් වෙනවා කියලා සඳහන් කරනවා. හැම සතෙක්ම නිරෝගී වෙනවා. සියලු දෙනාම ප්‍රිය වචන කතා කරනවා කියලා සිහිපත් කරනවා. කවුරුවත් ගාව අප්‍රියමනාප වචනයක් නැන්නේ. අශ්වයෝ මధుර ලෙස හේෂාරාව කරනවා කියලා සඳහන් කරනවා. ඇතුන් ඉතාම මధుර විදිහට කුංචනාද කරනවා. මේ සක්වලේ විතරක් නෙමෙයි 10,000ක් සක්වලක සිදුවෙන අසිරියක් ගැනයි මේ සඳහන් කරන්නේ. සියලුම තූර්ය භාණ්ඩ ඉබේ වාදනය වෙන්න පටන් ගන්නවා. මනුස්ස ලෝකේ තියෙන තූර්ය භාණ්ඩ අපි වාදනය කරන්න ඉපෙයි. නමුත් මේ මොහොතේ ඒ තූර්ය භාණ්ඩයේ ඉබේම තමම්ම වාදනය වෙන්න පටන් ගන්නවා. එදාට තමයි ඒ භාණ්ඩේ නියම හඬ අහන්න පුළුවන් වෙන්නේ. අද වාදනය කරන්නේ අපිට ඕන හැටියට. එදාට වාදනය වෙන්නේ ඒ භාණ්ඩේ තමන්ට ඕන හැටියට. ඒක තමයි තමන්ගේ නියම හඬ. ඊළඟට සඳහන් කළා සියලුම ආභරණ මිනිස්සු පැළඳගෙන ඉන්න හැම ආභරණයකින්ම හඬ නැගෙන්න පටන් ගන්නවා. ආභරණ එකිනෙකට ගැටි ගැටි හඬක් නැගෙන්න පටන් ගන්නවා. සියලු දිශාවන් පැහැදිලි වෙනවා. සිසිල් සුළං හමන්න පටන් ගන්නවා. අකල් වෙහි වහින්න පටන් ගන්නවා. පෘථුවියෙන් ජලය මතුවෙන්න පටන් ගන්නවා. පක්ෂීන් ඉගිල්ලෙන්නේ නැතුව එක තැන නතර වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. ගලන ගංගා ගලන් නැතුව නවතිනවා කියලා සඳහන් කරනවා. සාගර ජලය මధుර රස වෙනවා කියලා සඳහන් කරනවා. ලවණ රස නැති වෙලා මధుර රස බවට පත් වෙනවා. හිරු බැසගෙන හිරු බැබලෙද්දීම තරුත් බැබලෙන්න පටන් ගන්නවා. හිරුත් පේනවා, තරුත් පේනවා. සියලුම නිරිසතුන් දෙවියෝ අරූපතල හැර මිනිස්සුන්ට හැම නිරයක්ම පේන්න ගන්නවා. මිනිස්සුන්ට දිව්‍ය ලෝක 6ම පේනවා. මිනිස්සුන්ට අරූපතල 4යි අසඤ්ඤතලයයි හැර ඉතුරු බ්‍රහ්ම ලෝක 15ම පේනවා. එහෙම අපූර්ව මොහොතක් උදා වෙනවා. සිව් දිසාවේම ගස්ගල්
පඳුරු ආවරණ කරන්න නැතුව යනවා කිසිම දෙයක්. මිනිස්සු බැලුව බැලුව වතේ ඕන තරම් ඈත පේනවා. අර ගල නිසා පේන්නේ නැහැ, මේ ගහ නිසා පේන්නේ නැහැ, අර පඳුරු නිසා පේන්නේ නැහැ කියලා ආවරණයක් නැහැ. බැලුව බැලුව හාත්පස බලන බලන පැත්තේ බාධාවක් නැතුව පේන්න පටන් ගන්නවා. සත්‍යයන්ගේ සියලුම දෙනාගේ චුති උප්පත්ති නවතිනවා. කිසිම සතෙක් මැරෙන්නෙත් නැහැ, කවුරුවත් අලුතෙන් උපදින්නෙත් නැහැ. දිව්‍යමය සුවඳ දහදාහක් සක්වල පුරාම පැතිරෙනවා. මේ මහපොළොව පලාගෙන නෙළුම් පිපෙන්න පටන් ගන්නවා. පියවර හතක් වෙනුවෙන් මල් හතක් පිපුණ නෙවෙයි, දහදාහක් සක්වල සම්පූර්ණයෙන්ම නෙළුම් මලින් පිරිලා ඉතිරිලා යනවා කියලා සඳහන් කරන්නේ. මහ කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියන නෙළුම් පිපෙනවා කියලා සඳහන් කරනවා. පස් කඳු පලාගෙන නෙළුම් පිපෙනවා. මහපොළොවේ වැලි ඇටයක් තනකොළ කෙන්දක් පේන්නේ නැතුව තනිකරම අතුරු සිදුරු නැතුව නෙළුම් පිපෙන්න පටන් ගන්නවා. මුළු අහසම ඕලම්බික පදුමයන්ගෙන් පිරෙනවා කියලා සඳහන් කරනවා. අහස් තලයේ පේන්නේ නැහැ කාටවත්. තනිකරම නෙළුම් මල් වියනක් 10000ක් සක්වල පුරාම පැතිරුණා කියලා සඳහන් කරනවා. 10000ක් ලෝක ධාතුව වටා මල් වැල් ඇදෙනවා කියලා සඳහන් කරනවා. 10000ක් ලෝක ධාතුව වටා පරම සෞභාග්‍යයක් උදා වෙනවා කියලා සඳහන් කරනවා. 10000ක් සක්වල පුරාම වහලා තියෙන හැම දොරක්ම ඒ මොහොතේ ඇරෙනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ විදිහට නිමිති 32ක් පහළ වෙන බව විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. ඒ බෝසතාණන් වහන්සේ මෞකුස පිළිසිඳ ගන්නකොටත් මෞකුසෙන් බිහි වෙන වෙලාවෙත් ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබන වෙලාවෙත් දම්සක් දෙසන වෙලාවෙත් මේ නිමිති 32 පහළ වෙනවමයි. ඊට අමතරව පහළ වෙන අවස්ථාව නියත විවරණ ලබන අවස්ථාවයි කියලා සිහිපත් කරනවා. මහ බෝසතාණන් වහන්සේ උප්පත්ති ලැබුවට පස්සේ අජිත කියලා නමක් ලැබෙනවා. මාතෘ බිසව බෝසතාණන් වහන්සේ බිහි කරන වෙලාවේ මුලින්ම පිළිගන්නේ රහත් වෙච්ච බ්‍රහ්මරාජයෝ 4 දෙනෙක්. කොහෙන්ද රහතන් වහන්සේලා මෙතෙන්ට? ඒ කාලෙත් රහතන් වහන්සේලා වැඩ ඉන්නවද? රහතන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා ධර්මයේ සඳහන් කරනවා. මනුස්ස ලෝකේ නම් නැහැ, නමුත් සුද්ධාවාසී වැඩ ඉන්නවා. රහත් වෙච්ච බ්‍රහ්මරාජයෝ 4 දෙනෙක් තමයි රන් දැලක් අරගෙන බෝසතන් වහන්සේ පිළිගන්නේ. බෝසත් මව රත්තරන් නූල් වලින් වියාපු රන් සලුවක් තමයි ඇඳගෙන හිටිය කියලා සඳහන් කරන්නේ. බ්‍රහ්මරාජයෝ අතරපත් වෙන මහ බෝසතාණන් වහන්සේ ඊළඟට සතර වරන් දෙවියන් අතටත්, ඊට පස්සේ ඥාති වර්ගය අතටත් පත් වෙනවා. අජිත නමින් නම ලැබෙනවා. උතුරු දෙසට සත් පියවරක් නෙළුම් මල් මත වැඩම කරනවා. මේ ආදී කරුණු හැම බුදුරජාණන් වහන්සේ නමකටම සාධාරණයි. ඒ වඩින වෙලාවේ සලුවක් නම් ගත දවටගෙන නැති බවත්, යම්සේ දරුවෙක් උපදින්නේ යම්සේද නූල් පටක්වත් ගත නැතුව බිලින්දෙකුගේ ස්වභාවයෙන්ම තමයි හත් පියවර මත වැඩලා අභීත සිංහනාද කළේ කියලා සිහිපත් කරනවා. විශේෂයෙන් ඒ කාරණාව පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි, මේ කාරණාව පැහැදිලි කරන තැන තවත් විශේෂ කරුණු රාශියක් සඳහන් කරනවා. මේ කේතුමති රාජධානිය කොයි තරම් විශේෂයිද කියලා. තදා කේතුමති නාම රාජධානී භවිෂ්‍යති, ද්වාදස යෝජනා යාම සත්ත යෝජන විත්තතා. මේ කේතුමති රාජධානිය විශේෂයෙන් මෙතන සිහිපත් කරනවා කොයි තරම් අලංකාරයිද කියලා. මේ රාජධානියේ සප්ත රතනමය ප්‍රාකාර රාජධානිය වටේට ප්‍රාකාර නැගිලා තියෙනවා. සප්ත රතනමය ප්‍රාකාර සංක සක්විති රජුරුවන්ගේ මාලිගාව ගැන වෙනම විස්තරයක් කරලා තියෙනවා. මේ මාලිගාව 25 යොදුනක් උසයි කියලා අපි සිහිපත් කළා. මේ මාලිගාවේ මැණික් පුරවපු ගබඩා 84,000ක් තියෙනවා කියලා කියනවා.
ඉන්ද්‍රනීල මාණික්කමය බිම ඝන ස්වර්ණමය වූ කණු රිදීමය වූ පේකඩ බබලන සත්‍රුවන්මය වූ මේ මහා මාලිගය ගංගා ගඟින් අහසට පැන නැගලා සඳක් වගේ බැබලි බැබලි ඇවිල්ලා ආශ්චර්යමත් කේතුමති රාජධානියේ මධ්‍යයේ පිහිටනවා කියලා සිහිපත් කරනවා. සප්ත රතනයන්ගෙන් යුක්තයි. ඊළඟට සඳහන් කරනවා විශේෂයෙන් මේ සක්විති රජ්ජුරු ඇඟෙන් සඳුන් සුවඳ වහනේ වෙනවා කියලා. සංක සක්විති රජ්ජුරුවන්ගේ ඇඟෙන් සඳුන් සුවඳ වහනේ වෙනවා කියලා සඳහන් කරනවා. මුඛයෙන් මහනෙල් මල් සුවඳ හමනවා කියලා සඳහන් කරනවා. හැම වෙලාවෙම රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට දෙවිවරු හතර දෙනෙක් ළඟ ඉන්නවා කියලා සඳහන් කරනවා. එතකොට මේ රජ්ජුරුව මොන තරම් පුණ්‍යවන්තයිද? මේ තරම් අති ආශ්චර්යමත් තැනකට යන්න පුළුවන් උනේ අති උතුම් වස් පිංකමක් කරගත්ත නිසා. එහෙනම් අපිට ලැබිලා තියෙන අවස්ථාව මේ වර්ෂේ නම් ඉවරයි. ඊළඟ වර්ෂේවත් පංචකාමයෙන් ඈත් වෙලා සසර සුවපත් කරගන්න වීරය වඩන්න ජීවත් වෙන්න තිබුණොත් හොඳයි කියලා හිතෙනවා. එහි ආශ්චර්ය තමයි මේ විදහා දක්වන්නේ. මේ රජ්ජුරුවන්ට ප්‍රමාණයක් කළ නොහැකි තරම් ආරක්ෂක හා අමාත්‍ය පිරිසක් ඉන්නවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි, තරු පිරිවරාගත් හඳක් වගේ මේ රජ්ජුරුව අතිශයින්ම සෝභමානයි කියලා පැහැදිලි කරනවා. චක්‍ර රතනයෙන් අහසට නැගලා 500ක් කොදෙව් දූපත් පිරිවරා සතර මහා දිවයිනම සැරිසරලා මුළු ජනයාටම පන්සිල් රකින්න රජ්ජුරුව මතක් කරනවා. සතර මහා දිවයිනට අධිපති නිසක් දෙවි කියලා කියන්නේ, සක්විති කියලා කියන්නේ. ජම්බුද්දීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝයානි සතර මහා දිවයින. මේ සතර මහා දිවයිනේ එක දිවයිනක් වටේට කොදෙව් දූපත් 2000ක් තියෙනවා, 500ක් තියෙනවා කියලා කියනවා. දිවයින් හතර වටේට කොදෙව් දූපත් 2000ක්. චක්‍ර රතනයේට නැගලා මේ හැමතැනම යන රජ්ජුරුව තමන්ගේ රටවැසියන්ට පන්සිල් රකින්න උපදෙස් දීලා නැවත දවල්ට ආහාර ගන්න මාලිගාවට එනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ සතර මහා දිවයිනේ මේ විදිහට චක්‍ර රතනයේ කොයිතරම් වේගවත් ඇද්ද එතකොට ගමන. ඊළඟට සඳහන් කරනවා රන් දජපතාක, රිදී දජපතාක, රන් කොත්, රිදී කොත්, රන් තොරණ, රිදී තොරණ, පුන් කලස්, කෙසෙල් තොරණ ආදීන් මේ රාජධානිය අතිශයින් අලංකාර වෙලා තියෙනවා කියලා. මේ රාජධානිය වටා පොළොව පලාගෙන නැගිච්ච සත්‍රුවන්මය ප්‍රාකාර හතක් පිහිටලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ කේතුමති රාජධානියට රැවෙන්නේ නැහැ කියන එකයි පින්නතුනි. ඒ කේතුමති රාජධානියට රැවෙන්නේ නැත්තේ මේ සත්‍රුවන්මය ප්‍රාකාර වලින් ගලන ආලෝකය රාජධානියේ රැදවල් 100 ආලෝකමත් කරලා ඉතියි. ඒ වාගේ කරුණක් සඳහන් කරනකොට ජෝතිය සිටු මාලිගාවයි මතක් වෙන්නේ. ජෝතිය සිටු මාලිගාවෙත් පහන් දැල්වපු දවසක් නැන්නේ. හැමදාම මැණික් වලින් තමයි මාලිගාව ආලෝකමත් කළේ. ඊළඟට සඳහන් කරනවා රන් රිදී වෙරළුමිණි සත්‍රුවන් මේ ආදී දේවල් වලින් පිරීලා තියෙන්නේ. සත්‍රුවන් වාසල් හතරක් මේ නුවර අලංකාර කරනවා කියලා සඳහන් කරනවා. නුවර හතර වාසල් සත්‍රුවන් වලින් හැදිලා තියෙනවා, මහල් හතක් සහිත. ඒ වාසල් ළඟ පොළව පලාගෙන කප්රුක් නැගිලා තියෙනවා. නගරයේ හතර පැත්තේ වාසල් හතරක් තියෙනවා. ඒ වාසල් හතර ළඟ මහ පොළව පලාගෙන කප්රුක් පැන නැගලා තියෙනවා. මෙතන සඳහන් කරනවා විශේෂයෙන් පින්නතිනි, මුළු දඹදිවටම මුළු ජම්බුද්දීපයේ උපන්න සියලුම දෙනාට අවුරුදු 80,000කට අවශ්‍ය සියලුම දේවල් එක කප්රුකකින් සපේනවා කියලා.
ඒ කියන්නේ 80000න් කප්රුක සීමා වෙනවා කියන එක නෙමෙයි. තවත් ඕන තරම් මේ කප්රුකෙන් සම්පත් ලැබෙනවා. එකකින්. ඒ වාගේ වුණා හතරක් තියෙනවා. ඒ කියන්නේ බෞභෝග සම්පත් වලින් හැමදාම ආඩ්‍යයි මිසක් කවදාවත්ම අඩුවක් නැහැ කියන එකයි. ඊළඟට සඳහන් කරනවා නුවර මැද සත්‍රුවන් ශාලාවක් තියෙන බවත් ඒ කෙරවලත් කල්පරුක්ෂ හතරක් තියෙන බව සිහිපත් කරනවා. ඒ නුවර ਸਰව රතනමය නොඑක් සිය ගණන් කල්පරුක්ෂ හැම තැනම තව පහළ වෙලා තියෙනවා කියනවා. සිය ගණන් කල්පරුක්ෂ ਸਰව රතනයන් දානය කරමින් නගරේ පුරාම පහළ වෙලා තියෙනවා. ඒ රාජධානියේ දණ්ඩෙන් පත්‍රයෙන් කළ එකම ගයක්වත් නැහැ කියලා කියන්නේ. ලී දඬු හොයලා හදාපු ගෙවල්, කොළ සෙවිලි කරලා හදාපු ගෙවල් මේ රාජධානියේ එකක්වත් නැති බවයි කියන්නේ. එහෙනම් මේ රාජධානියේ තියෙන සියලුම ගෙවල් සප්ත රතනයන්ගෙන් හදලා තියෙන්නේ. එහෙනම් මිනිස්සු මොනතරම් ධනෙන් ආඩ්‍ය වෙලා ජීවත් වෙන්නේ ඇද්ද? සත්‍රුවනින් විසිතුරු වුණු ප්‍රාසාදවලම මිනිස්සු ජීවත් වුණා කියලා කියනවා. ඒ නුවර හාන වපුරන වෙළඳාම් කරන බඩගිනි නිසා දුක් ගන්නා කෙනෙක් නම් නැහැ කියලා සඳහන් කරන්නේ. කවදාවත් හාන අය නැහැ, ගොවිතැන් කරන අය නැහැ, හේන් කරන අය නැහැ, වෙළඳාම් යන අය නැහැ. ඒ නගරේ එහෙම කවුරුවත් නැහැ. එතකොට ඒ මිනිසුන්ට කොහෙන්ද කෑම? ඒ කාරණා විස්තර කරනවා සුදුසු ප්‍රදේශවල හැල් වී වැවිලා තියෙනවා කියලා. අමුතුවෙන් අපිට වවන්න දෙයක් නෑ. සුදුසු සුදුසු ප්‍රදේශවල හැල් වී වැවිලා තියෙනවා. එක පඳුරක කරල් කපා ගත්තාම 2272ක් කරත්ත පුරවන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එක පඳුරකින් වී කපලා ගත්තාම කරත්ත 2272ක් පුරවලා තවත් හාල් ඉතුරු වෙනවා කියලා සඳහන් කරන්නේ. කපලා අරන් තියෙන එක පඳුරයි කොහොම සෞභාග්‍ය සම්පන්න වෙන්නේ ඇත්ද? ඇයි මේ තරම් සෞභාග්‍යමත් බව? මේ තියෙන්නේ එදා කාලේ මිනිස්සුන්ගේ තියෙන අපරිමිත පුණ්‍ය මහිමය. අවුරුදු 80000 කාලේ මිනිස්සු පුදුම විදිහට පුණ්‍යවන්තයි. මේ කාලේ එහෙම සම්පත් හිග අපි ගාව පිං මදි හින්දා. ඒව වෙනම සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් කරුණු දක්වනවා පින්නතුනි ඒ තැන්වලට. ඊළඟට සඳහන් කරනවා ඒ හාල් කවදාවත් ලිපේ තියලා උයන්නේ නැහැ කියලා. රත්තරන් බඳුන් වල හාල් දාලා මණික් ගල් උඩ තමයි තියන්නේ. මාණික්කමේ උදුනේ තියෙනවා. බත පැහිලා ඉදිලා මණික් ගල් ටික නිමිලා යනවා. කැමති වෙලාවක බත් බෙදාගෙන අනුභව කරන්න පුළුවන්. එතකොට එහි වැසිකිලි කැසිකිලි පහසුකම් කොහොමද කියලා විශේෂයෙන් පැහැදිලි කරනවා. කිසිම තැනක වැසිකිලියක්වත් කිසිම මානයක කැසිකිලියක්වත් දකින්න නම් නැති බවයි සඳහන් කරන්නේ. ඒ කියන්නේ හැල් අනුභව කරන මිනිස්සු ශරීර කෘත්‍ය කරන්නේ නැහැ කියන එකද? ශරීර කෘත්‍ය කරනවා. යම් කෙනෙකුට ශරීර කෘත්‍ය කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවද? ඔවුන් හොයාගෙන ආපු වලාපටලයක් තනිකරම ඔවුන් මැදි කරගන්නවා කියලා සඳහන් කරනවා. වලාපටලකින් මැදි වෙනවා. කාටවත් ඒ පුද්ගලයා පේන්නේ. ඊළඟට එතන වලක් ඇති වෙනවා. තමන්ගේ ශරීරක්ෘත්‍ය කටයුතු ටික එතන කරලා ඉවර වෙච්චාම ඒ මොහොතේම වල වැහෙනවා. වල මත අපූර්ව පොකුණක් හැදෙනවා. ජලයෙන් කරගන්න ඕන කාර්යයන් ටික නිමා කරගත්තාම වලාපටලේ අතුරුදහන් වෙනවා. පුද්ගලයා එතන ඉන්නවා. වැසිකිලි කරපු තැනක් කැසිකිලි කරපු තැනක් කිසි කෙනෙකුට හොයන්න තැනක් නැහැ. කේතුමති රාජධානිය කොයිතරම් අපූර්වද? මේ කාලේ ජීවත් වෙන ඔබට එහෙ උපදින්න බැරි වෙයිද? බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න පුළුවන් වුණොත් ඒ කාරණාව ඒ තරම්ම දුර්ලභ නැහැ කියලායි සඳහන් කරන්න ඕනේ. ඊළඟට මෙතන සඳහන් කරනවා ඒ රාජධානියේ මෙන්ම මුළු දඹදිව් තලයේ පුරාම එකම මංගල අසිරියක්
හැම වෙලාවෙම පවතිනවා. දුක් සහිත බවක්, හැඬුමක්, විලාපයක්, දුකක්, කම්කටොළුක් නැහැ. හැමතැනම තියෙන්නේ මංගල සිරියක්ම තමයි කියලා. විශේෂයෙන් පැහැදිලි කළා මෙකල දසදහසක් සක්වලේ සක්‍ර සුයාම සන්තුසිස සුනිර්මිත බ්‍රහ්මාදී සියලුම දෙනා බෝසතුන්ට ආරාධනා කරනවා. මේ හැමෝම ඇවිල්ලා තමයි බෝසතාණන් වහන්සේට උපදින්න ආරාධනා කරලා තියෙන්නේ. ඔය ආරාධනාව පිළි අරගෙන තමයි මනුස්ස ලෝකෙට වැඩම කරන්න යෙදුනේ. විශේෂයෙන් පැහැදිලි කරනවා මහ පොළොව පලාගෙන දොළොස් දොළොස් ගව් උස වඩ්ඩමානවකය, සිරිවඩ්ඩකය, චන්ද්‍රකය සත්‍රුවන් වේ වූ ප්‍රාසාද පහළ වෙලා තියෙනවා කියලා. අපේ මහ බෝසතාණන් වහන්සේට රම්ය, සුරම්ය, සුභ කියලා මාලිගා තුනක් පහළ වුණා. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේට පහළ වෙන්නේ මොනවාගේ මාලිගා තුනක්ද? මේවා සත්‍රුවන්. දොළොස් දොළොස් ගව්වක් උසයි කියලා සඳහන් කරනවා. වඩ්ඩ මානවකය, සිද්ධාර්ථකය, චන්ද්‍රකය කියලා මාලිගා තුනක් පහළ වෙනවා. මේ මාලිගා තුනම මහල් හත හත තියෙනවා කියලා සඳහන් කරනවා. අපේ මහ බෝසතාණන් වහන්සේගේ මාලිගා තුන සමාන මහල් වලින් යුක්ත වුණේ නැහැ. එක මහලක් තට්ටු 9යි, එක මාලිගාවක් මහල් 9යි, අනික් මාලිගාව මහල් 7යි, ග්‍රීෂ්ම කාලයේ හිටපු මාලිගාව මහල් 5යි. නමුත් මෙතන සඳහන් කරන මේ මාලිගා තුනම සමාන මහල් වලින් යුක්තයි. හැම මැදුරක්ම වට කරගෙන සත්‍රුවන්මය වූ ප්‍රාකාර පිහිටලා තියෙනවා කියලා සඳහන් කරනවා. හැම මාලිගාවක් වටේටම සප්ත රතනමය ප්‍රාකාර පිහිටලා තියෙනවා. ඊට අමතරව සඳහන් කරනවා සත්‍රුවන් වාසල් 7 බැගින් තියෙනවා කියලා. හැම මහලකටම කෙළ ලක්ෂයක් කුළු ගෙවල් තියෙනවා කියලා සඳහන් කරනවා. වෛදූර්ය මාණික්කමය වූ 7000ක් 7000ක් සිංහාසන තියෙනවා කියලා සඳහන් කරනවා. හැම මාලිකාවකම වෛදූර්ය කියන මැණික් වර්ගයෙන් හදාපු සිංහාසන 7000ක් තියෙනවා. එතකොට මාලිගා තුනේ සිංහාසන 21000ක් තියෙනවා. වෛදූර්ය මාණික්කයෙන් තමයි හදලා තියෙන්නේ. සත්‍රුවන්මය වූ ඇඳපුටු තියෙනවා. මේ මාලිගාවල් තියෙන සියලුම ඇඳන් සහ පුටු මේ ඔක්කොම සත්‍රුවන් වලින් නිර්මාණය කරලා තියෙනවා. රන් රුවන් වලින් නිර්මාණය වෙලා තියෙනවා. මේ විදිහට පින්නතුනි මෙහි අසිරිය තව තවත් සුවිශේෂී කරලා විස්තර කරලා තියෙනවා. අජිත මහබෝසතාණන් වහන්සේගේ අපරිමිත ගුණානුභවයෙන් තමයි මේ සියල්ල මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. සුවාසූ දහසක් රජවරු පිරිවරාගෙන පැමිණි සංක සක්විති රජතුමා සියලු මිනිසුන්ද දෙවියන්ද බඹුන්ද සහිතව මහා පුරුෂයන් වහන්සේට වන්දනා කරලා කියනවා, ස්වාමීනි අපි ඔබ වහන්සේට සේවය කරන්න කැමතියි කියලා. සියලු දෙවිවරු, සියලු බ්‍රහ්මයෝ, සංක සක්විති මහරජ්ජුරුවෝ, කෝටි ගණන් මිනිස්සු බෝසතාණන් වහන්සේට වැඳලා කියනවා, අපි ලෑස්ති ඔබ වහන්සේගේ සේවකයෝ වෙන්න. එහෙම ඉල්ලීමක් කරනවා. දෙව්ලොවින් තමන් සමග ඇවිල්ලා උපන් 18 කෝටියක් බෝසතාණන් වහන්සේ මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. මං වෙනුවෙන් බැල මෙහෙවරකම් කරන්න, සේවය කරන්න එන්න අවශ්‍ය නෑ. තම තමන්ගේ දිව්‍ය විමානවලට ගිහිල්ලා දිව්‍ය සැප විඳින්න, තම තමන්ගේ මාලිගාවල් වලට ගිහිල්ලා අපරිමිත සැප විඳින්න, සක්විති මහරජ්ජිරුවන්ට සක්විති සැපේ විඳින්න බෝසතාණන් වහන්සේම අවසර දීලා සිහිපත් කරනවා, මම දිව්‍ය ලෝකෙන් එනකොට තනියම ආව නෙමෙයි. එහෙනම් කොච්චර පිරිසක් අඬ ගහගෙනද ඇවිල්ලා තියෙන්නේ? 18 කෝටියක් උන්වහන්සේ දෙක දෙව්ලොවින් චුත වෙලා මනුලොව ඉපදුනා. ඒ 18 කෝටියෙම මගේ අමාත්‍ය පුත්‍රයන් හැටියට ඉපදිලා ඉන්නවා. ඒ නිසා ඒ අය මගේ ආරක්ෂාවට නිරන්තරයෙන් ඉන්නවා.
ඊළඟට පින්නති සඳහන් කරනවා අටදාහක් වූ අවුරුදු අටදාහක් ගිහි ගෙදර වාසය කරලා අප්‍රමාණ වූ සැප සම්පත් දිව්‍ය ලෝකයක දිව්‍ය සැප හා සමාන සැප සම්පත් මනුස්ස ලෝකෙ වින්දනය කරලා විවාහ ජීවිතයත් ගත කරලා සියල්ල සම්පූර්ණ කරලා අවුරුදු 8000ක් තමයි ගිහි ගෙදර ඉන්නේ. ඔය අතර සතර පෙර නිමිති දකින්නවා. ඒ නිමිති දකින්න කාලය වෙනස් වෙනවා. අපේ මහබෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක්කේ මාස 4න් 4ට. මෛත්‍රී මහබෝසතාණන් වහන්සේගේ කාලයට අනුව ඊට වඩා කාලය වෙනස් වෙනවා. අන්තිමට බ්‍රහ්මවර්ධන කුමාරයා ඉපදුනා කියලා ආරංචි වුණ දවසේ ගිහි ගෙදරින් අබිනිෂ්ක්‍රමණය කරනවා. දවස් 7යි දුෂ්කර ක්‍රියා කරන්නේ. තමන්ගේ මාලිගාවේ උඩු මහන් තලාවට ගිහිල්ලා කිසි කෙනෙකුගේ මූණ දිහා බලන්නේ නැතුව 7 දවසක්ම උඩු මහලේ ඉන්නකොට සංක සක්විති රජුරෝ කෝටි ගණන් මිනිස්සුත් එක්ක ඇවිල්ලා ඒ උඩු මහලේ නතර වෙනවා. එතකොට පේනවා මේ මහල කෝටි ගණන් දෙනාට නතර වෙන්න පුළුවන් මහලක් කියලා. දවස් 7 ඉක්ම යනකොට බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා දැන් මා විනිශ්ක්‍රමණය කළ යුතුයි. ඒ අදිෂ්ඨානයත් එක්කම මේ මහ දෙවන්ත මාලිගාව තෙමේ මහසට එසවෙන්න පටන් ගන්නවා. මාලිගාව ඇතුලේ ඉන්න කෝටි ගාණක් දෙනත් එක්ක සඳහන් කරනවා චන්ද්‍රමුඛී දේවියත් බ්‍රහ්මවර්ධන කුමාරයත් මාලිගාව ඇතුලේ ඉන්නකොටම ඒ මාලිගාව හසර පැන නගිනවා කියලා. සඳක් වගේ බැබලි බැබලි බෝධි මණ්ඩලයේ දක්වාම මාලිගාව අහසෙන් පාවෙලා යනවා. එතකොට අබිනිෂ්ක්‍රමණය කරලා තියෙන්නේ මාලිගාවත් අරගෙනමයි. අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කළේ අශ්වයානෙ. තව සමහර බෝසතාණන් වහන්සේලා හත් යානෙ. මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ මාලිගාවෙන් අබිනිෂ්ක්‍රමණය කරනවා. බෝධි මණ්ඩලය පටන් ගන්න තැනදී මේ මාලිගාව නැවත මහපොළොවට පාත් වෙනවා. අනික් අයත් අරගෙන බෝධි මණ්ඩලයට නම් යන්නේ නැහැ. බෝධි මණ්ඩලය පටන් ගන්න තැන පාත් වෙනවා. බෝසතාණන් වහන්සේ මාලිගාවෙන් බැහැලා හැම බෝසතාණන් වහන්සේ නමක් වගේම ගඟට බැහැලා පැන්සැනෙනවා. පැන්සැනහිලා ගොඩාවහම චන්ද්‍රමුඛී දේවිය හදලා පූජා කරන අති ප්‍රණීත වූ කිරියාහාර දානේ වළඳලා රන්තලිය ගඟේ පා කරලා ඇරලා බෝධි මණ්ඩලය දක්වා දෙවියන් විසින් සකස් කරපු සරසපු පාරෙන් වැඩම කරනකොට මගදී කෙනෙක් කුසතන පූජ කළා. ඒ කුසතන ටිකක් අරගෙන නා බෝධින් වහන්සේ ළඟට වැඩම කරලා බෝධින් වහන්සේ වටේට ප්‍රදක්ෂිණා කරලා බෝධින් වහන්සේ දිහා බලහම නැගෙනහිර දිසාව පූර්ව දිසාව අභිමුඛව වජ්‍රාසනය පහළ වෙනවා. මේ වජ්‍රාසනයේ මස්තකෙහි කුසතන ටික අතුරලා මහබෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් වජ්‍රාසනයේ මත වැඩ සිටියහම වසවර්ති මාරයා කලබල වෙලා කල්පනා කරනවා අජිත කුමාරයා ගිහිගේ අබිනිෂ්ක්‍රමණය කරලා ලෞතුරා බුදු වෙන්න වජ්‍රාසනයේ මතට වැඩම කළා. මං මේ බුද්ධත්වේ නවත්තන්න ඕනේ. දස බිම්බරක් මාර සේනාවත් අරගෙන සියලු අවියාවිධ සහිතව බෝධි මණ්ඩලයේ කරා එන්න වසවර්ති මාරයා පිටත් වෙනවා. නමුත් පින්වත්නි සඳහන් කරනවා බෝධි මණ්ඩලයට එන්න කලින් සක්වල ගල කෙරවලට ඇවිල්ලා සක්වල ගලින් යන්තම් ඉස්සිලා බලනකොට මෛත්‍රී මහබෝසතාණන් වහන්සේගේ අමා පිටක් මෙන් ශ්‍රීමුඛ ධාතුව විතරක් දකින්නවා කියලා. ඒ ශ්‍රීමුඛයේ දකින්නවත් එක්කම වසවර්ති මාරයා වෙව්ලලා ආපහු නැමිලා නැවත ආපහු නම් නොබලා පිරිසත් එක්ක පලා ගියා කියලායි සඳහන් කරන්නේ. ඒ තරම් මෛත්‍රී ගුණ බලේ අපරිමිත ශක්තියක් මහබෝසතාණන් වහන්සේ ළඟ තිබුණ නිසා. අපේ බෝසතාණන් වහන්සේ ළඟට මාරයා ඇවිල්ලා බොහෝසේ කරදර කළා.
සංසාරි කරුම යම්සේ තවත් ඉතුරුන නිසා. මාරයගෙන් කරදරයකට භාජනය වෙනවා. නමුත් මෛත්‍රී මහබෝසතාණන් වහන්සේට එහෙම දෙයක් නැති නිසා මාරයට සක්වල ගලින් මෙහාට එන්න හම්බ වෙන්නේ නැහැ. වෙසක් පුණු පොහෝ දවස උදා වෙන්නේ කාලේ ළඟා වෙමින් තිබුණා. මහබෝසතාණන් වහන්සේ ක්‍රමක්‍රමයෙන් ධ්‍යාන සමාධීන්ට සමවැදුණා. මෛත්‍රී කර්මස්ථානයට සමවැදිලා මෛත්‍රී කර්මස්ථානයේ දියුණු කරලා මෛත්‍රී කර්මස්ථානයෙන් ආනාපාන සතියට එළඹිලා ආනාපාන සතිය දියුණු කරමින් පසුදා අලුයම අරුණ නැගෙන්න ඔන්න මෙන්න කියලා වෙලාව ආසන්න වෙනකොට සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් දස පාරමිතා සම්පූර්ණ කරලා තමන් වහන්සේ මුදුන්පත් කරගන්න බලාපොරොත්තු වන අති උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය දස දහසක් ලෝක දහතුන් කම්පා කරව කරව මුලින් සිහිපත් කරපු 32ක් නිමිති 10,000ක් ලෝක දහතුව පුරා පැතිරෙමින් පවතින වේලාවක ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්ට යෙදුණා. අවුරුදු 80,000ක් තරම් දීර්ඝ කාලයක් ආයු වළඳන බව අපි මුලින් සිහිපත් කරන්ට යෙදුණා. රියන් 88ක් බෝසතාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව උසයි කියලා සිහිපත් කරන්ට යෙදුණා. පින්නතන විශේෂයෙන් මෙතන සිහිපත් කරනවා උන්වහන්සේ වෙනුවෙන් කී දෙනෙක් පැවිදි වුණාද කියලා. අපේ මහබෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා ගිහිගෙයින් නික්මිලා ඒ අභිනිෂ්ක්‍රමණයෙන් පස්සේ තනියමම තමයි පැවිදි වුණේ. උන්වහන්සේක පැවිදි වෙන්න කවුරුවත්ම හිටියේ නැහැ. නමුත් මෛත්‍රී මහබෝසතාණන් වහන්සේත් එක්ක කොච්චරනම් පිරිසක් පැවිදි වෙනවද? සඳහන් කරනවා ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරන්නෙම කෝටි ලක්ෂයක් අරගෙන කියලා. තනියම අභිනිෂ්ක්‍රමණය කරලද කෝටි ලක්ෂයක් එක තමයි අභිනිෂ්ක්‍රමණය කරලා තියෙන්නේ. ආන් ඒ නිසා මෙතන සඳහන් කරනවා වේදයේ පරතරට පැමිණි 84,000ක් බ්‍රහ්මයෝ එදා උන්වහන්සේක පැවිදි වුණා කියලා. ඉසිදත්ත පුරාණ නම් බ්‍රාහ්මණවරු දෙපළක් 84,000 දෙනා සමග පැවිදි භූමියට පත් වෙනවා. පළමු ධර්ම දේශනාවෙන්ම රහත් බවට පින් ඇති ගිත මිත්‍ර විජිත මිත්‍ර නම් වූ බ්‍රාහ්මණ පඬිවරු 84 දෙනා බැගින් අරගෙන ඒ ඇත් පැවිදි වෙනවා. පළවෙනි ධර්ම දේශනාවෙන්ම රහත් බවට පත් වෙන අය ගිත මිත්‍ර සහ විජිත මිත්‍ර මේ දෙන්නත් 84,000ක් තමන්ගේ පිරිවර අරගෙන ඇවිල්ලා පැවිදි වෙනවා. සිද්ධාර්ථ නම් සිතාන කෙනෙක් 84,000ක් දෙනා අරගෙන ඇවිල්ලා පැවිදි වෙනවා. සුධාන නම් උපාසිකාවක් 84,000ක් දෙනා එක පැවිදි වෙනවා. මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පින්කල යසවතී සහ විශාකා යන දෙපළක් 84,000 බැගින් අරගෙන පැවිදි වෙනවා කියලා සඳහන් කරනවා. මෙතන විශාකා කියලා සඳහන් කරන්නේ කවුද කියන කාරණාව විතරක් සිහිපත් කරලා නැහැ. තවත් අවශේෂ ලක්ෂ ගණන් මහජනයා එදා බෝසතාණන් වහන්සේත් එක්ක පැවිදි වෙච්ච බව සිහිපත් කරනවා. එතකොට මේ මුළු පිරිස එකතුනහම කෝටි ලක්ෂයක් බව සඳහන් කරනවා. එහෙනම් මංගල ධර්ම දේශනාව පවත්වන්න ඇත්තෙත් මේ කෝටි ලක්ෂයක් දෙන ආරමුණු කරගෙනමයි. අපේ මහබෝසතාණන් වහන්සේ ගිහිගේ අභිනිෂ්ක්‍රමණය කරාම උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේත් එක්ක පැවිදි වෙච්ච පිරිසක් නොහිටියට නමුත් 5 දිනක් උන්වහන්සේට උපස්ථාන වෙනුවෙන් ගිහි ගෙවල් වලින් නික්මුණා. ඒ 5 දෙනා තමයි මංගල ධර්ම දේශනාවටත් හේතු වුණේ. එහෙනම් මෙතන කෝටි ලක්ෂයක් සක්වලේ
මොනතරම් අසිරියක් තියෙන්නේ නැද්ද? කෝටි ලක්ෂයක් පැවිදි වෙලා කෝටි ලක්ෂයකට ධර්ම දේශනා කරනකොට. ඒ පිරිස තමයි මංගල ධර්ම දේශනාව අහපු පිරිස බවට පත් වෙන්න ඕනේ. ඊළඟට පින්නතුනි මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ විශේෂයෙන් සම්මා සම්බුද්ධත්වයේ ලබලා ලෝක ධාතුව කම්පා කරව කරව විරාජමාන මාන වෙමින් සත් සතිය ගත කරන්ට යෙදුණා. පින්නතුනි මෙතන විශේෂයෙන් සඳහන් කරනවා උන්වහන්සේගේ ස්වභාවය කොහොමද කියලා. ඒ ස්වභාවය පැහැදිලි කරන තැන සිහිපත් කරනවා බුද්ධ ශරීරය 88 රේණක් බව. ධන මණ්ඩලයේ දක්වා පිටිපතුල් වල ඉඳලා උස රියන් 22යි කියලා සඳහන් කරනවා. පිටිපතුලේ ඉඳලා ධන හිසට උස රියන් 22ක්. ධන හිස ගාව ඉඳලා නාභිය ගාවට රියන් 22ක්. නාභි මණ්ඩලයේ පටන් අකු ධාතුව දක්වා. අකු ධාතුව දක්වා කියලා කියන්නේ උරපත්ත දක්වා. රියන් 22ක් උසයි කියලා සඳහන් කරනවා. එතන ඉඳලා හිස දක්වා. එමෙතන් උර මඩල ඉඳලා හිස දක්වා. රියන් 22ක් උසයි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි විශේෂයෙන් සඳහන් කරනවා උර මඩල දෙක අතර රියන් 25ක් තියෙනවා කියලා. දකුණු උරපත්තේ ඉඳලා වම් උරපත්තට පළල 25 රියනක්. දල වශයෙන් කල්පනා කිරුවොත් අඩි වලින් 25 රියනක් කියලා කියන්නේ අඩි 35කට වඩා බෙඩි ප්‍රමාණයක්. 35කට ආසන්න තරම් ප්‍රමාණයක්. එතකොට ශරීර ධාතුව කොයිතරම් විශාලද? සාමාන්‍ය අපි හදලා තියෙන ශාලාවක වැඩම කරන්න බැරි තරම්. එතකොට එදා තියෙන මාලිගාවල් වල තියෙන විශාලත්වය සඳහන් කරාම මේ කාරණාවත් එක්ක කවදාවත් සැක නැහැ. නමුත් එදා අනික් පුරුෂයොත් අපි වගේ සාමාන්‍ය අය නොවෙන්න ඕනේ. අවුරුදු 80,000ක් ආයුෂ තියෙන කාලේ ඒ මිනිසුත් උසයි මහතයි තරම්. ඊළඟට සඳහන් කරන පින්නතුනි කම්පෙති දෙක රියන් 7ක් දිගයි කියලා. සම්පූර්ණ කන නෙමෙයි කම්පෙති දෙක 7 රියනක් දිගයි කියලා සඳහන් කරනවා. නාසිකාව රියන් 7ක් දිගයි කියලා සඳහන් කරනවා. දෙස් S2 5 රියනක් කියලා සඳහන් කරනවා. එක ඇහැක් රියන් 5ක් දිගයි කියලා සඳහන් කරනවා. දිගයි පළලයි. ඊළඟට එහි බැමි දෙකම දේදුණු වගේ අපූර්වට තියෙනවා. රියම් පහ පහ අපූර්වට දික් වෙලා බෙබලිමින් තියෙනවා නීල වර්ණයෙන්. බැම අතර දුර එහි බැම දෙක අතර මැද දුර නැවත රියම් පහක් කියලා සඳහන් කරනවා. අති රක්ත වර්ණ වූ තොල් සංගල රියම් පහ පහ තියෙනවා කියලා සඳහන් කරනවා. තොල් පෙති දෙකම 5 රියන් 5 රියන්. ජීවහා ධාතුව රියන් 10යි කියලා සඳහන් කරනවා. ඊට අමතරව ශීරෝ ධාතුවේ වට ප්‍රමාණය සඳහන් කරනවා. හිස වටේට මැන්නුත් වට ප්‍රමාණය හිස කොච්චර ලොකුද කියලා සඳහන් කරනවා. රියන් 25ක් තියෙනවා කියලා. ශීරෝ ධාතුව මනා වටකුරු ශ්‍රී හස්ත ධාතුන් දෙක රියන් 40 දිගයි කියලා සඳහන් කරනවා. මෛත්‍රී මහා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුන් යුගලයේ අත්ල රියන් 5ක් තියෙනවා කියලා සඳහන් කරනවා. සිරිපා දෙක තෙලස් රියන් 1 වියත් අඟල් 6ක් කියලා සඳහන් කරනවා. රියන් 13යි වියත් 1යි අඟල් 6යි පිටිපතුලේ දිග. සිරිපා තබන තබන තැන නෙළුම් පිපෙනවා කියලා සඳහන් කරනවා. කවදාවත් මහ පොළොව මත පය තියලා නැහැ. සිරිපා තබන තබන තැන
නෙළුම් පිපුණ බව සිහිපත් කරන්න. ඒ නෙළුම් මලක එක පෙත්තක් 30 ක්‍රියනක් දිගයි කියලා සඳහන් කරනවා. 5 ක්‍රියනක් පොඩි පෙති තියෙනවා කියලා සඳහන් කරනවා. නෙළුම් මල දිග පෙති පොඩි පෙති දෙකම තියෙනවා. දිග පෙත්තක් ක්‍රියන් 30යි පොඩි පෙත්තක් ක්‍රියන් 5යි. ඊළඟට සඳහන් කරනවා එක මලක මල් රේණු අමුණක් තරම් පිරෙන්න තියෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව මලට තබන තබන මොහොතක් පාසා මේ මල් රේණු විසිරිලා නැවත ප්‍රදේශයේ සුවඳවත් කරමින් ආපහු කඩා හැලෙනවා. ඊළඟට මෙතන විශේෂයෙන් සඳහන් කරනවා හැම බුදුරජාණන් වහන්සේ නමකටම අසමාන කරුණු අටක් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේලාගේ බොහෝ කරුණු සමානයිනේ. නමුත් අසමාන කරුණුත් තියෙනවා. අසමාන කරුණු අටක්. මොනවද මේ අසමාන කරුණු? ආයුෂ අසමානයි. අපේ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 80යි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ 80,000යි. 60,000, 40,000, 20,000. මේ මහා භද්‍ර කල්පේ මුලින්ම පහළ වෙච්ච කකුසඳ භාග්‍යතුන් වහන්සේට අවුරුදු 60,000යි. කොණාගම භාග්‍යතුන් වහන්සේට ආයුෂ 40,000යි. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට 20,000යි. අපේ භාග්‍යතුන් වහන්සේට 80,000යි. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේට 80,000යි. එනං ආයුෂ වල වෙනසක් තියෙනවා. අසමානයි. ශරීර ප්‍රමාණයේ වෙනස් බවක් තියෙනවා. අසමානයි. කුලය වෙනස් වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ පහළ වුණේ ශාස්ත්‍රීය කුලී රජ කුලී. මෛත්‍රී මහ බෝසතාණන් වහන්සේ පහළ වෙන්නේ බ්‍රාහ්මණ කුලී. ඒ විදිහට වෙනස් වීමක් තියෙනවා. වීර වඩන කාලය, දුෂ්කර ක්‍රියා කරන කාලය සමහර කෙනෙක් වහන්සේ 7 දවසයි, සමහර බෝසතාණන් වහන්සේ නමක් දවස් 10යි, තව බෝසතාණන් වහන්සේ නමක් මාස 6යි. මේ විදිහට වෙනස් වෙනවා. වැඩිම කාලය විය හැකි 6 අවුරුද්දක්. අපේ බෝසතාණන් වහන්සේ 6 අවුරුද්දක් වීර වඩපු කාලේ, දුෂ්කර ක්‍රියා කරපු කාලේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි, අභිනිෂ්ක්‍රමණය කරන කාලය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, මේ වාගේ දේවල් වෙනස් වෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේ 29 අවුරුද්දෙන් අභිනිෂ්ක්‍රමණය කළා. මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ අවුරුදු 8,000 අභිනිෂ්ක්‍රමණය කරනවා. අපේ බෝසතාණන් වහන්සේ අශ්වයානයෙන් අභිනිෂ්ක්‍රමණය කළා. මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ මාලිගාවෙන් අභිනිෂ්ක්‍රමණය කළා. දීපංකර භාග්‍යතුන් වහන්සේ වාගේ අය ඇත්‍යානයෙන් අභිනිෂ්ක්‍රමණය කළා. ඒ කාරණාව වෙනස් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට බෝධිය වෙනස් වෙනවා. සමහර බෝසතාණන් වහන්සේ නමකට ඇසතු, මෛත්‍රී බෝසතාණන් වහන්සේට නා, මීට කලින් තවත් බෝධිසත්වවරු නා බෝධිය ඇසුරු කරලා තියෙනවා. ඒ වගේම දිවුල්, උණ වගේ බෝධින් වහන්සේලා ඇසුරු කරලා තියෙනවා. කුබුක් ආදී බෝධින් වහන්සේලා, නුග ආදී බෝධින් වහන්සේලා, පලොල්, මුරුත ආදී බෝධින් වහන්සේලා ඇසුරු කරලා තියෙන බව අපි ධර්මයෙන් දන්නවා. වෙනසක් තියෙන බව. ඊළඟට වජ්‍රාසනයේ ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ බෝසතාණන් වහන්සේලාගේ ශරීර ප්‍රමාණයට අනුව වජ්‍රාසනයේ ප්‍රමාණය වෙනස් කියලා සඳහන් කරනවා. හැම බෝසතාණන් වහන්සේ නමකටම, නැත්නම් හැම බුදුරජාණන් වහන්සේ නමකටම වෙනස් නොවන කරුණු හතරක් තියෙනවා. වෙනස් වෙන කරුණු අටක් තියෙනවා. විශේෂයෙන් වෙනස් නොවන කාරණා හතරක් තියෙනවා. ඒ තමයි බෝධි පර්යංකය. බෝධි මණ්ඩලය වෙනස් වෙන්නේ නැහැ. වජ්‍රාසනයේ පිහිටන තැන වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණය වෙනස් වෙනවා, තැන වෙනස් වෙන්නේ නැහැ. මහා කල්පයේ වෙනසෙනකොට අන්තිමටම වෙනසෙන තැන, මහා කල්පයේ හටගන්නකොට අන්තිමටම හටගන්න තැන, මේ මහ පෘථුවේ නාභි මණ්ඩලය, මහ පෘථුවේ ශක්තිමත්ම තැන තමයි බෝධි මණ්ඩලයේ පිහිටලා තියෙන්නේ. එතනත් වජ්‍රාසනයේ පිහිටන්නේ ඒ ශක්තිමත්ම තැන. බරණැස ඉසිපතනාරාමයේ
දම්සක් දෙසන්නේ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම එතනමයි කියලා සඳහන් කරනවා. දේවාරෝහණ පූජාවෙන් පස්සේ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම වැඩම කරන්නේ සංකස්සපර ද්වාරයට කියලා සඳහන් කරනවා. ඊට අමතරව ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන සුගන්ධ කුටිය පිහිටන තැන හැම බුදුරජාණන් වහන්සේ නමකටම සාධාරණයි සමානයි වෙනසක් නැහැ කියලා සඳහන් කරනවා. ඊට අමතරව පින්වතුනි තවත් සමාන කරුණු 30ක් පෙන්වුම් කරනවා. වෙනස් වෙන්නේ නැති කාරණා 30ක්. ඒ අතර තියෙනවා සිහියෙන් ප්‍රඥාවෙන් මෞකුසේ පිළිසිඳ ගන්නවා. පලක් බැඳගෙන මෞකුසේ වැඩ ඉන්නවා. හිටගෙනම බිහි වෙනවා. අරණ්‍යේදීම බිහි වෙනවා. මාලිගාව ඇතුළේ නෙමෙයි උපදින්නේ, හැම බෝසතාණන් වහන්සේ නමක්ම අරණ්‍යයක තමයි, වනාන්තරයක තමයි උපදින්නේ. හැම බෝසතාණන් වහන්සේ නමක්ම සත්පීවරක් වඩිනවා. හැම බෝසතාණන් වහන්සේ නමක්ම සතර පෙර නිමිති දැකලා තමන්ගේ පුතා ඉපදිච්ච දවසේම අබිනිෂ්ක්‍රමණය කරනවා. 7 දිනක් දුෂ්කර ක්‍රියා කරනවා. ඒ කියන්නේ දුෂ්කර ක්‍රියාව හැමෝටම සාධාරණයි කියලා. බුද්ධත්වයට පෙර දවසේ ප්‍රණීත වූ කිරිපිඬු දානයක් වළඳනවාමයි කියන කාරණාව සඳහන් කරනවා. ආනාපාන සතිය සම්බුද්ධත්වයේ වෙනුවෙන් වඩන කර්මස්ථානයයි කියලා සිහිපත් කරනවා. මාර පරාජය හැම බුදු කෙනෙකුටම තියෙනවා කියලා සඳහන් කරනවා. බෝධි පර්යංකයේදීම සියලුම ඥාන ලැබෙනවා. ඒ කියන්නේ සර්වඥතා ඥානය පර්යංකයේදීමයි ලබන්නේ. සියලු දෙනා වහන්සේටම මාර පරාජයක් තියෙනවා කියලා කියහම කෙනෙක් හිතන්න පුළුවන්නේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ මාර පරාජය කළේ නෑනේ, මාරයා පරාජය කරන්න දෙයක් තිබුණේ නෑ, අප්‍රමාණ ගුණමහිමේ නිසා මාරයා කලින්ම පැරදිලා ඉවරයි. ඒකයි එහෙම සඳහන් කළේ. හැම බෝසතාණන් වහන්සේ නමකටම සත් සතිය තියෙනවා. ඊළඟට සඳහන් කළා හැම බෝසතාණන් වහන්සේ නමක්ම ලෞතුරා බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ දහම් දේශනා කරන්න මහා බ්‍රහ්මයා ආරාධනා කරනවා. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ධර්ම දේශනාව කරන්නේ මංගල ධර්ම දේශනාව බරණැසේසිපතනාරාමයේදීමයි. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම ප්‍රාතිමෝක්ෂය දේශනා කරන්නේ නවම්පුර පසළොස්වක පෝය දවසේමයි. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම නිත්‍ය වාසයට තෝරගන්නේ ජේතවනාරාමයේමයි. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම සැවැත් නුවර ద్వාරයේ යමා මහ පෙළහර දක්වනවාමයි කියලා සඳහන් කරනවා. අපේ භාග්‍යතුන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී ඒ පෙළහර දක්වන්නේ දුනා. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම දිව්‍ය ලෝකයේ අභිධර්මයේ දේශනා කරන බව සිහිපත් කරනවා. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම සංකස්සපුර ద్వාරයට වැඩම කරනවා කියලා සිහිපත් කරනවා. නිරතුරුවම ඵල සමාපත්තියට සමවදින්න හරි කැමතියි කියලා කියනවා. හැම බුදුරජාණන් වහන්සේ නමක්ම විවේකයට කැමතියි කියන එකයි ඒ සඳහන් කරන්නේ. මහා කරුණා සමාපත්තියට සමවදින බව සියලු දෙනාට වහන්සේටම සාධාරණයි. හේතුවක් මත ශික්ෂා පද පැනවීම සෑම බුදු කෙනෙකුටම සාධාරණයි. හේතුවක් නැතුව කවදාවත් ශික්ෂා පද පනවන්නේ නැහැ. යම් සිදුවීමක් මුල් කරගෙනම ජාතක කතාවක් දේශනා කරනවා. සමහර අය ජාතක කතාව ප්‍රතික්ෂේප කරනවානි. සමහර අය කියන්නේ මෝඩ මිනිස්සු රවට්ටන්නේ එදා කියාපු කතා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ හේතුවක් ඇති වෙච්ච මුල් වෙච්ච හැම තැනකම ඒක පැහැදිලි කරන්න ජාතක කතාවක් දේශනා කළාමයි. ඊළඟට සඳහන් කරනවා පින්නතිනි, ඥාති සමාගමේදී බුද්ධ වංශය දේශනා කරනවාමයි. එහෙනම් මේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ මේ කාරණාව දේශනා කරන්නේ ওই ඥාති සමාගමේදීමයි. එහෙනම් හැම බුදු කෙනෙක්ම බුද්ධ වංශය ගැන දේශනා කරනවා, විශේෂයෙන් ඥාති සමාගමේදී. ඒ බුද්ධ වංශ දේශනාවෙන් කෙරෙන ආරාධනාවක් මතයි මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු දේශනා කොට වදාළේ. ආගන්තුක සංඝයා සමග පිළිසඳර කතා කරනවා. හරි අපූරු කාරණාවක්.
බොහෝ දෙනාට නිහතමානීකම නැති නිසා ආගන්තුකයන් එක්ක කතා කරන්න දක්වන්නේ හරි මැලිකමක්. දක්වන්නේ අකමැත්තක්. නමුත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් ආගන්තුකයන් එක්ක කතා කරන්න කාලයක් වෙන් කරනවා. බුදුරජාණන් වහන්සේ කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද කියලා වැටහෙන්නේ එතකොට පින්නතුනි. ආරාධනාවෙන් වස් සමාදන් වෙනවා. දායකයෝ ආරාධනා කරාම වස් සමාදන් වෙනවා. කොච්චර දුෂ්කරතා තිබුණත් වස් පවාරණය කරලා යනකොට ආරාධනා කරපු දායකයන්ට කියලා යන්නම වග බලා ගන්නවා. වේරංජාවේ තුන් මාසයක් යව ආහාර වළඳලත් බුදුරජාණන් වහන්සේ පවාරණය කරලා තනියම වැඩියේ නෑ. ආරාධනා කරපු බ්‍රාහ්මණයාගේ ගෙදරට වැඩම කරලා වස් කාලය අවසానයි අපි එහෙනම් වඩින්නම් කියලා මතක් කරලම තමයි පිටත් වෙන්නේ. ඒ තරම්ම නිහතමානී. දිනපතාම පංච බුද්ධ කෘත්‍ය ඉටු කරනවා. දිනපතාම කරන කාර්යයන් පහක් තියෙනවා. ඒක අනිවාර්යෙන් හැම බුදු කෙනෙක්ම කරනවා. ඒ කාර්යයන් පහ මොනවද කියලා බොහොම කෙටියෙන් අපි සිහිපත් කරමු. 28 වෙනි කරුණ හැටියට පරිනිර්වාණ දින මාංශ රස භෝජනයක් වළඳනවා. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවන් පාන දවසේ මාංශ රස භෝජනයක් ලැබෙනවමයි කියන කාරණාව සිහිපත් කරනවා. මේ කරුණ දැක්වුවහම මිත්‍යා දෘෂ්ටි කොයිතරම් ගැලවිලා බිඳිලා යනවද? සමහර කෙනෙක් සමහර වෙලාවට කතා කරනවා භාග්‍යතුන් වහන්සේට මාංශ රස පූජකලේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මාංශ රස වැළඳුවේ නැහැ. සමහර කතාවක තියෙනවා මාංශ රස වැළඳුවා හැබැයි ඉබේ මැරිච්ච කෙනෙක් වැළඳුවා මිසක් මරපු සතෙකුගේ මස් වැළඳුවේ නැහැ කියලා. ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයේ බවට පත් වෙන්නේ ඉබේ මැරුණ අයයි කියලා සඳහන් කරනවා. ඒ සියලු දේවල් නිර්මල ධර්මයත් එක්ක සංසන්දනය කරාම මිත්‍යා දෘෂ්ටියෙන් හැටියටමයි සිහිපත් කරන්න තියෙන්නේ. අවසාන කරුණ හැටියට කෝටි ලක්ෂ 24ක් සමාධීන්ට සමවැදිලා අන්තිමට පිරිනිවන් පාවදාරනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් සියලුම බුදුරජාණන් වහන්සේට සමාන කාරණා ටිකයි අපි සිහිපත් කළා. හැම බුදු කෙනෙකුටම සාධාරණ අපි මතක් කළ මේ දවසේ කරන කාරණා පහ මොනවද කියන කාරණාව ටිකක් සාකච්ඡා කරමු කියලා. ඒ කාරණා පිළිබඳව පංච බුද්ධ කෘත්‍ය විශේෂයෙන් සඳහන් කරනවා. උදේ පාන්දරම අවදි වෙනවා. අරුණට කලින් භාග්‍යතුන් වහන්සේ හැමදාම අවදි වෙනවා. එහෙම සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ හැමදාම සැතපිලා නැහැ. කලාතුරකින් දවසක තමයි විවේක ගන්නෙ. ඒ කවද නමුත් අරුණට කලින් දැහැටි වළඳලා මුව මඩල දෝවණී කරනවා. තමන් වහන්සේගේ සුඛ විහරණයටත් පැන් පිළිගන්නපු දායකයන්ගේ දායකයන්ට සහ උපස්ථායකයන්ට අනුකම්පා නිසා. ඊළඟට සඳහන් කරනවා මුව මඩල දෝවණී කර ගැනීමෙන් පස්සේ පිණ්ඩපාතේ වඩින වෙලාව වෙනකන් හැමදාම බුදුරජාණන් වහන්සේ භාවනා කරනවා කියලා. මුව මඩල දෝවණී කරගෙන වැඩලා පිඬුසිඟා වඩින වෙලාව වෙනකන් භාග්‍යතුන් වහන්සේ භාවනා කරනවා. සමහර දිනක බුද්ධ ලීලාවෙන්ම ගමට වැඩම කරනවා. සාමාන්‍ය ලෙසත් පිඬුසිඟා වඩිනවා කියලා සඳහන් කරනවා. හැම බුදු කෙනෙක්ම මේ කාරණාව කරනවා. සමහර දවස්වලට බුද්ධ ලීලාවෙන්මයි වඩින්නේ. ඒ බුද්ධ ලීලාවෙන් වඩින දවස හරිම ආශ්චර්යමත් පින්නතුනි. සාමාන්‍යයෙන් වඩින දවසට වඩා අතිශයින්ම වෙනස්. බුද්ධ ලීලාවෙන් වඩින දවසට විශේෂයෙන් සඳහන් කරනවා වාතවලාහක දෙවියෝ බුදුරජාණන් වහන්සේ වඩින්න කලින් සියුම් සුලං මවාගෙන ඇවිල්ලා අරන් ඇවිල්ලා මුළු පාරම පිරිසිදු කරනවා කියලා. වැස්ස වලාහක දෙවියෝ පිනිපිනි පොද පාරට ඉහලා දූවිලි නැගෙන එක නතර කරනවා කියලා. බුදුරජාණන් වහන්සේට දැඩි හිරු රශ්මිය කරදර කරයි කියලා වලාහක දෙවියෝ වලාකුලෙන් වියම් බඳිනවා කියලා සඳහන් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වඩින මාර්ගයේ හැම උස් තැනක්ම මිටි වෙනවා. හැම මිටි තැනක්ම ඉස්තිලා මහ පොළොව සමාන්තර වෙනවා.
මේ බුද්ධ ලීලාවෙන් වඩිනකොට සෑම බුදුරජාණන් වහන්සේ නමකගෙම සිරිපා ධාතුව පිළිගන්ඩ මහපොළොව පලාගෙන නිලුම් පිපෙනවා කියලා සඳහන් කරනවා. ඒක අපේ බුදුරජාණන් වහන්සේටත් එහෙමම තමයි. බුද්ධ ලීලාවෙන් වඩින හැම ගමනක් මෙහි ආශ්චර්යයි. මහපොළොව පලාගෙන සුවිශේෂී නිලුම් පිපෙනකොට සුලඟට අධිපති දෙවිවරු ගස්වල තියෙන මල් කඩාගෙන අරගෙන වෙල්ලා වඩින්න ඉස්සෙල්ලා මල් පාවඩ පාර පුරා අතුරනවා කියලා සඳහන් කරනවා. හැබැයි මේ අසිරිය හැමදාම නෑ. මේ අසිරිය තියෙන්නේ බුද්ධ ලීලාවෙන් මගට වැඩපු දවසටයි. භාග්‍යතුන් වහන්සේත් හැමදාම බුද්ධ ලීලාවෙන් මගට වඩින්නේ නෑ. සාමාන්‍ය විදිහට වඩිනවා. විශේෂ කරුණක් නිසා තමයි බුද්ධ ලීලාවෙන් වඩින්නේ. අන්න එහෙම වඩිනකොට යම් ගමකට ඇතුල් වෙන්න, යම් නගරයකට ඇතුල් වෙන්න, ඒ නගරයේ සනිටුහන් කරලා තියෙන ඉන්ද්‍රකීලය, නගරයක සීමාව දක්වපු ඉන්ද්‍රකීල හතරක් තියෙනවා හතර වාහකදී. ආන් ඒ ඉන්ද්‍රකීලයේ ගාවට පය තියෙනකොටම බුද්ධ ශරීරයෙන් ෂඩ් වර්ණ රශ්මි ධාරා රශ්මි පුඤ්ජයන් හැටියට කැට කැට විහිදෙන්න පටන් ගන්නවා කියලා කියනවා. ඒ බුද්ධ රශ්මි ධාලා ඒ නගරයේ පුරාම පැතිරිලා ගෙවල්වල බිත්තිවල වහලවල්වල හැම තැනම අලංකාරන රුව සතන් හදනවා කියලා කියනවා. මිනිස්සුන්ගේ ඇඟේ ඒ රශ්මි ජාලා පැතිරෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ අතේ කරේ කණේ තියෙන ආභරණ මිහිරි විදිහට හඬනගන්න පටන් ගන්නවා. අශ්වයෝ හේෂාරාව කරනවා, හස්තියෝ කුංචනාද කරනවා. මේ කාරණාවන්ගෙන් මිනිස් දකිනවා අද බුදුරජාණන් වහන්සේ මේ පැත්තට පිණ්ඩපාති වඩිනවා කියලා. උදේ පාන්දරම නාගෙන පිරිසිදු ඇඳුම් ඇඳගෙන දානි හදාගෙන පෙළ හැදිලා බලාගෙන ඉන්නේ අද දන් වේලක් පූජා කරගන්න. මේ බුද්ධ ලීලාවෙන් වඩිනකොට තියෙන ආශ්චර්යයයි හැම බුදු කෙනෙක්ම බුද්ධ ලීලාවෙන් වඩිනවා. ඒක දවසේ කරන කාර්යයන්ගෙන් එකක්. සමහර දවස්වලට බුද්ධ ලීලාවෙන් වඩිනවා, සමහර දවස්වලට සාමාන්‍ය විදිහට වැඩම කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා දෙවනි කාර්යය හැටියට සිංහ සෙයියාවෙන් මදක් සැතපිලා නැවත දායකයන්ට ධර්ම දේශනා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ කොයි තරම් අනුකම්පාව තියෙන තාත්ත කෙනෙක් වගේද සඳහන් කරනවා. මෙහෙම ආශ්චර්ය දක්ව දක්වා ප්‍රාතිහාර්ය දක්ව දක්වා පිණ්ඩපාති වැඩලා විහාරයට වැඩලා දන් වළඳලා උපස්ථාන ශාලාවට වෙලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා විවේක ගන්න නම් යන්නේ නැහැ කියලා කියන්නේ. කවුරු එනකන්ද මේ උපස්ථාන ශාලාවේ වැඩ ඉන්නේ? ඒ විහාරයේ ඉඳලා පිණ්ඩපාති වැඩපු සියලුම භික්ෂූන් වහන්සේලා විහාරයට ඇතුල් වෙන තාක්කල් බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා කියලා සඳහන් කරන්නේ. දයාබරණීය දරුවෝ එනකන් අම්මා තාත්තවත් එහෙම බලන්නේ. ළමයි කැමති වෙලාවට එයි, අනිවාර්යෙන් ළමයි එනවනි කියලා අපි විවේක ගන්නවා. අපිට වඩා භාග්‍යතුන් වහන්සේ මොන තරම් කරුණා මෛත්‍රී ගුණයෙන් පිරීලාද? තමන් සමග පිඬුසිඟා වැඩිය එකදු භික්ෂූන් වහන්සේ නමක්වත් විහාර දොරටුවෙන් ඇතුළට වඩිනතු නොවඩිනා තාක්කල් භාග්‍යතුන් වහන්සේ විවේක ගන්න සුගන්ධ කුටියට වඩින්නේ නැහැ කියලා කියන්නේ. සියලු දෙනාම වැඩිහම උපස්ථායකයන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි සියලු දෙනාම වැඩිය කියලා. ඊට පස්සේ සුගන්ධ කුටියට වැඩම කරලා මේ භික්ෂූන් වහන්සේලාට අවවාද කරනවා සුගන්ධ කුටියෙන් වැඩලා. ඒ භික්ෂූන් වහන්සේලාට අවවාද දීලා අවවාද දුන්නහම කමටහන් ගන්න අය දැන් දානි වළඳලා ඉන්නේ. කමටහන් ඉල්ලගෙන සමහර අය භාවනා කරන්න ගිරි ගුහා හොයාගෙන වනාන්තර හොයාගෙන වෘක්ෂ මූල හොයාගෙන වැඩම කරනකොට සඳහන් කරනවා සමහර අභිඥාලාභීන්ලා මහපොළොව යට ජලය හිස් කරලා මහපොළොව යටට වැඩිය භාවනා කරන්න කියලා. මහසාගරය යටට වැඩම කරලා මහසාගරයේ ජලය අයින් කරලා ගුහාවල් වගේ හදාගෙන සාගර පතුලේ භාවනා කළා කියලා සඳහන් කරනවා. සම්බුද්ධ ශාසනයක මනාව හික්මුණ ආර්යයන් වහන්සේලා අභිඥාලාභීන් වහන්සේලා දක්කොලා තියෙන ප්‍රාතිහාර්ය සාමාන්‍ය මොලයක් තියෙන අපිට නොතේරෙන තරම්මයි. නොතේරෙන නිසාම අපි ආර්යයන්ට අපහාස කරලා බොහෝ පව් කරගන්නවා. තුන්වෙනි කාරණාව සඳහන් කරනවා නැවත සිංහ සෙයියාවෙන් සැතපිලා
සංඝයාට අනුශාසනා කරලා ඊට පස්සේ මිනිස්සු බණ අහන්න එනවා. මිනිසුන්ට ධර්ම දේශනා කළ රෑ වෙන්නේ ඉස්සලා මිනිසු පිටත් කරනවා වාසල් දොරටු වහන හින්දා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා රැට බුදුරජාණන් වහන්සේ සමග ධර්ම කාරණා සාකච්ඡා කරනවා. ප්‍රථම යාමයේ ඉවත් ඉක්ම යනකොට භික්ෂුන් වහන්සේලා අයින් වෙනවා. කෝටි ලක්ෂයක් සක්වලේ දෙවියෝ බ්‍රහ්මියෝ ධර්ම සාකච්ඡා කරන්න වඩිනවා. ඒ සියල්ලෙන් පස්සේ අවසානයේ බුදුරජාණන් වහන්සේ අලුයම් කාලේ සැතපෙන තැනට වැඩම කරලා සැතපෙන්න කලින් ශරීර සුවතාවේ උදෙසා මදක් සක්මන් කරලා අවශ්‍ය නම් සිංහසෙයියාවෙන් ටිකක් ඇලවෙනවා කියලා සඳහන් කරනවා. මේ කරුණු හැම බුදුරජාණන් වහන්සේ නමකටම සාධාරණ කාරණා. ඊළඟට පින්නතුනි අපි ධර්ම දේශනාවේ අවසාන කාරණාවට අවතීර්ණ වෙමු. විශේෂයෙන් අවසාන කාරණාව සිහිපත් කරනවා මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ දකින්නේ නැති අය කවුද කියලා. මේ ආශ්චර්යමත් වූ බුද්ධ කාලයේ නැතෙන් දැක ගන්න පින් නැති අය කවුද කියන කාරණාවයි සිහිපත් කරන්නේ. මේ කාලේ ආනන්තරීය පාප කර්ම කරගන්න අය, මේ බුද්ධාන්තරේ ආනන්තරීය පාප කර්ම කරපු අය මේ අසිරිමත් බුද්ධ රාජ්‍ය දකින්නේ නැහැ. දාගැබ් කඩාපු අය, බෝධින් වහන්සේල කපාපු අය, රම්පිලිම ආදිය තලාපු අය, විහාර ගෙවල් වල තියෙන ප්‍රතිමා නිදන් හොයන්න කඩාපු අය, මේ අය කවුරුවත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේවත් ඒ බුද්ධ රාජ්‍යවත් දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. බණපොත් විනාශ කරපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැති අය කියලා සඳහන් කරනවා. මහා සංඝයාට පරිභව කරපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැති බව සිහිපත් කරනවා. සිල්වතුන්ට බොරු කියපු අය, ධර්මයට අගෞරව කරපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. දන් වැට ගසා කෑවූ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ නොදකින බව සඳහන් කරනවා. මොකද්ද මේ දන් වැට ගසා කනවා කියලා කියන්නේ? තුනුරුවන් වෙනුවෙන් වෙන් කරපු දානි, තුනුරුවන්ට පූජා කරන්න කලින් තුනුරුවන්ගේ අවසරයෙන් තොරව තමන් පරිහරණය කිරීම. සුළුපටුයි කියලා හිතාගෙන හිටියට ඒක හරි භයානක කුසල කර්මයක්. සමහර වෙලාවට සමහර ගෙවල් වල තුනුරුවන් උදෙසා දන් සකස් කරනකොට සමහර සකසන අය ප්‍රණීත ප්‍රණීත ආහාර තැන් තැන්වල සංගවනවා පූජාවට යොදන්නේ නැතුව. ඒ සියලු දේවල් අයිති වෙන්නේ දන් වැට ගසා කෑමටයි. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ බිම්බිසාර මහරජුරුවන්ගේ ඥාතීන් කොයි තරම් දීර්ඝ කාලයක් දුක් විඳලද බිම්බිසාර මහරජුරුවන්ගෙන් පින් ගත්තේ? බුද්ධාන්තර කීයක් නම් දුක් විඳද? තුනුරුවන්ට සකස් කරපු දානි තුනුරුවන්ට දෙන්න කලින් ළමයි අඬන හින්දා ළමයින්ට දුන්නා. ළමයින්ට දුන්නාම ටිකක් බය ඇරුණා. ඊට පස්සේ දානි අරින ගමන් තමනුත් ටික ටික කටේ දාගත්තා. ආන්ගේ පාපයයි බුද්ධාන්තර ගණනාවක් ගිව්වේ. එහෙනම් මේ දන් වැට ගසා කෑම කියලා කියන්නේ ඒ කරුණුත් එතෙන්ට අන්තර්ගතයි. දානේ හදන එක මහ පිංකමක්. හැබැයි වරද්ද ගන්න එක බුද්ධාන්තර ගණනක් වරදින්න හේතුවක්. තුනුරුවන් සතු වස්තුව ගසා කාපු අය, සංඝ සතු කරලා පූජා කරන දේවල් ධර්මයේ සඳහන් කරන්නේ කොහොමද? සංඝ සතු ඉඩමක අඩුම තරමේ කිරි වැලක්වත් අදින්න එපා කියලා කියන්නේ. ඒ සියලු දේවල් සරියුත් මහරහතන් වහන්සේගේ ඉඳලා අතීත වර්තමාන අනාගත සංඝ පරපුරට අයිති. ඒ බිමේ කිරි වැලක්වත් අදින එක දායකයට අප්‍රමාණ කුසල්. එනම් මේ සංඝ සතු දේවල් ගසා කෑවූ කියන කාරණාවට ඔය දේවලුත් එකතු වෙන්න පුළුවන්. බුද්ධෝත්පාදයේ මිසතිටු ගත්තෝ, බුද්ධෝත්පාද කාලවල නිර්මල ධර්මයේ ජීවමාන වැඩ ඉන්නකොට මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරපු අය වර්තමානයේ එහෙම අය බොහොමයි. නිර්මල ධර්මයේ මනාව බැබලෙනකොට තමන්ට ඕන හැටියට ධර්මයේ විග්‍රහ කරගන්නවා.
ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා. ලෝකයට ඒක තහවුරු කරවනවා. මිනිස්සුන්ට දන් දෙන්න තියෙන කැමැත්ත නැති කරවනවා. මිනිස්සුන්ට පින් කරන්න තියෙන කැමැත්ත නැති කරවනවා. නිර්මල ත්‍රිපිටකයේ තියෙන කරුණු වෙනස් කරනවා. වර්තමානයේ භාග්‍යතුන් වහන්සේ පවා උපන්නේ මේ රටේ කී කියා මහා මිත්‍යා දෘෂ්ටීන් කොයි තරම් පැතිරෙනවද? මේ සියලු දෙනා ගැනමයි මේ සඳහන් කරන්නේ. බුද්ධෝත්පාදයේ මිසිතිටු ගත්තෝ ඒ අසිරිමත් ශාසනය දකින්නේ නැහැ කියලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටික ඇති මිත්‍යා දෘෂ්ටි ඇත්තෝ භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ. මොනවද මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටි? අත්ති දින්නම් දානෙහි විපාක නැහැ. අත්ති ඉට්ටං මහා පූජාවේ විපාක නැහැ. අත්ති හුතං මේ ආහූත සංඛ්‍යාත දානයක් තියෙනවා කියන එක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකෙන් දුන්නහම පරලෝකෙන් ලැබෙනවා කියන එක පිළිගන්නේ නැහැ. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ මෙලව කරන පින් පව්වල වෙනම විපාක හම්බ වෙනවා සැප සහ දුක් වශයෙන් කියන එක පිළිගන්නේ නැහැ. අත්ති අයං ලෝකෝ අත්ති පරලෝකෝ මෙලව පරලෝ තියෙනවා කියන එක පිළිගන්නේ නැහැ. අත්ති මාතා අත්ති පිතා අම්මා තාත්තා විශ්වාස කරන්නේ නැහැ. අත්ති සත්තා උපපාතිකා උපපාතික සත්වයක් ඇත කියන කාරණා විශ්වාස කරන්නේ නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණ දක්වහම ඒ කාරණාවත් ප්‍රතික්ෂේප කරනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගත්තු මෛත්‍රී භාගිතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. හිරුට සඳුට බැනපු අය මෛත්‍රී භාගිතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා. අවුව සැර කාලෙට අපි කොයි තරම් සූර්ය දිව්‍ය රාජයට බන්නේවද? කාටද මේ බයින්නේ? ආර්යයන් වහන්සේ නමකට. ගෞතම බුද්ධ ශාසනයෙන් සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමක් හිරු දෙවියෝ කියලා කියන්නේ. හිරු විමානය කරගත්ත දිව්‍ය රාජයක ඉන්නවා. මේ බනින්නේ ඒ දිව්‍ය රාජයට. එහෙම බැනපු අය මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ කියලා කියන්නේ. සඳ දෙවියන්ට බැනපු අය මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ කියලා කියන්නේ. හොරකම යන අය, වැරදි කාම සේවනයේ එළියට බැහැපු අය, නොඑක් දූෂණ වලට එළියට ගියපු අය, ඒ අයට හඳ කාලෙට හඳ හුඟක් බාධාවා. ඒ නිසා සඳ දෙවියන්ට බැනපු අයත් මෛත්‍රී භාගිතුන් හසේ දකින්නේ නැහැ කියලා කියන්නේ. වැස්ස වලාහක දෙවියන්ට බැනපු අය මෛත්‍රී භාගිතුන් වහන්සේ දකින්නේ නැහැ කියලායි කියන්නේ. වැස්ස අපේ ජීවිතේ වගේ. නමුත් අපේ පව් නිසා දිගට හරහට වහිනකොට බනිනවා. ආර්යයන් වහන්සේලාගේ අකමැත්තයි පෙන්වන්නේ. බයින්ඩ් බයින්ඩ් ආර්යයන්ට අකීකරු වීමයි පෙන්වන්නේ. එහෙමනම් ධර්මයේම මනාව පැහැදිලි කළා. ආර්යයන්ට දෝෂාරෝපණය කරන එක ආර්ය උපවාදයේ අතිශයින්ම බරපතල කුසලයක්. වලාහක දෙවියන්ට බණින එකත් ඇතුළුව ආර්යයන් වහන්සේලාට උපවාද කළ අය මෛත්‍රී භාගිතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා. සතර අපායෙහිද අරූප තලවලද අසඤ්ඤ තලවලද උපන්න වුන් මෛත්‍රී භාගිතුන් වහන්සේ නොදකින බවත්, පරසක්වල උපන්න වුන්ද, අංග විකල වුන්ද, ප්‍රත්‍යන්තයේ උපන්න අයද, නිගණ්ඨ ආජීවකාදීන්ද මෛත්‍රී භාගිතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. මේ මෛත්‍රී භාගිතුන් වහන්සේ නොදකින පුද්ගලයන්. එහෙමනම් පින්නතුනි, අපිට ඒ අති උතුම් ශ්‍රේෂ්ඨ බුද්ධ රාජ්‍ය දැකලා සතුටු වෙලා සමහර වෙලාවට නිවන් දකින්න වාග්ය එහිදී අපටත් ලැබෙන්න පුළුවන්. නමුත් අපි කවදාවත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ කියලා කියනකොට අපි සාදු කියන එක කොහොමද ගැලපෙන්නේ? අපි කොහොමද ප්‍රාර්ථනාව ගොනු කරන්න ඕනේ? මොකද මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැක නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කළොත් මොනම හේතුවක් නිසා හරි වැරදිලා මේ ජීවිතෙන් අවීචිත ගියොත් අපි මේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ. ප්‍රාර්ථනාව බලවත් වුණොත්
නැවත කවදා හරි මෛත්‍රී නමුත් භාග්‍යතුන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වෙන තුරු අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. ආංගික හිඳයි ප්‍රාර්ථනාව ගොනු කරන්න ඕනි කොහොමද? ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි කරන්නේ. ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කරගනිමින් පැකිපයක් පුරාම සිදු කරන්නට යෙදුන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ ගුණ වර්ණනාවත් ඇතුළත් හේතුමති රාජධානිය පිළිබඳව අබමල් රේණුවක තරම් විස්තරයක් අන්තර්ගතව සියලු බුදුරජාණන් වහන්සේලාට සාධාරණ වෙච්ච කරුණු කාරණා මූලික කරගෙන අනාගත බුද්ධ වංශ දේශනාව නමින් ඒ වටේ ගෙතිච්ච සුවිශේෂී ධර්ම කාරණා රාශියක් සාකච්ඡා කෙරුණ මේ අති උතුම් වූ සද්ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය නිමා කරන්නයි මේ සූ ඔබ අපි සියලු දෙනාටම ඊතාම ඉක්මන් භවයක ඊතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ මහා පිංකම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාතේ සමිජ්ජතු සුපත්තේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවන් සම්පත්තේවා සාදු සාදු සාදු.